ආයිබෝන් එන අදත් පටන් ගන්න යන්නේ let's joke about session එකක් අපි කලින් අපේ පොඩ්කාස්ට් වලදී එහෙම පොඩ්ඩක් ටීස් කරලා තිබ්බා වගේ let's joke about 31 රෑ 31 රෑ කියන්නේ තිය පොඩි අමුතු ආතල්යක් තියෙන දවසක් නේද පොඩි මොකද්ද කියන්නේ තියනවනේ ඉදිරියංගේ 31 රෑ කියන කෙනාට අද අපි let's joke about එකට අඬ ගහගත්තා ගාමින්ද ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක සුනෙත් ඉන්නවා සතේස් නඩේසන් ඉන්නවා මේ පැත්තේ සමර ඇවිල්ලා ඉන්නවා අද එක්කහු වෙන්න let's joke about ඉතින් මේ ඔව් 31st night party ද සමරේ මේ සැරේ කොහොමද පාටි තියෙනවා පාටි කනවද පාටි මාර සීන් එක කියන්නේ දැන් ඊයේ මේ මේක මා රාතල් වැඩක් නේ මට මාර මාතල් මෙහෙම මං කිව්වනේ මාර පට්ටාතල් දෙයක් තියෙනවා මම හරි කැමති මේ වැඩේට එතකොට දැන් මට නිකන් අර මම මොනවද කියන්නේ කියලා නිකන් එහෙම ප්ලෑන් කරා ඉතින් කර කර ඉන්නකොට ඊයේ එක පාට ඉඳාගන්න ගියා ඉතින් 10ට 11ට තර ඉඳාගන්න ගිහිල්ලා මේ පොඩක් මම බැලුවා මොකද්ද කියන්නේ කියලා පොඩක් ට්‍රයි එකක් දුන්නා නේ මොනවද කියන්නේ කියලා ඊට පස්සේ අම්මා ඇවිල්ලා ටුක කාටද කතා කරන්නේ කාටද කතා කරන්නේ කවදාවත් ඔම අහන්නේ ආ ඇයි මේ හිට වැඩක් තියෙනවා ඒකට පොඩි ප්‍රැක්ටිස් එකක් දාන්න පොඩි රිහර්සල් එකක් දාන්න අනේ මේ කිස් එක කියන එක අංකා කිස් එක නෙවෙයි කිස් එක රෑ කියලා කිව්වා අංකා කිස් එක නෙවෙයි 31 කිස් එක ගැන ජෝක් කරන පොඩි වැඩක් තියෙනවා ඒකට පොඩක් නෑ ඔය කියනවා මට මේ අදාළම නැති එක මතක් වුණා අදාළම නැති ඔතව කියන්නේ දැන් ඔය සාමාන්‍ය කිස් එක වගේ එනකොට විශේෂයෙන් දැන් ගෑල් ළමයි ඉන්න අම්මලා තාත්තලා විශේෂයෙන් ඒගොල්ලෝ රැට කොහේ හරි ගියොත් නේ බය. ඔව්. දවල් ටවුලක් ද? දවල් ටවුල. ඕඩ කෙනෙක් එක්ක ඕඩ තරක ඕඩ බොරුවක් කියලා හදන්න දවල්. රැට යන්න. මොකද හය වෙනකොට රැ වුණා. ඒක දවල්ට වෙන්නේ නැද්ද? රැ වුණාට තමයි වෙන්නේ වගේ. බල්ලෝට ගොඩක් ළමයිට ඒක වෙලා තියෙන්නේ දවල්. දවල්. දවල්මයි වෙන්නේ මේ ගොඩක් කලාට කියලා අපි දකිනවනේ තිස්සේ. මට නම් ආතල්ම කෑල්ල මේ පළවෙන්ද උදේ අපි දෙන්නට ලස්සන වැඩක් වුණා හරිද පළවෙන්ද ගාමින්දර මතක ඇති අපි පළවෙන්ද උදේ අපි ගියා මොකක් හරි බුකින් එකක් සම්බන්ධව කතා කරගෙන. ඒ කියන්නේ අපි කරන ඉවෙන්ට් එකකට ඒගොල්ලෝ දෙක කතා කරන ඉවෙන්ට් එක තියෙන පස්සේ උදේ 10ට එන්න කිව්වනේ. 10ට විතර අපි ගියා. අර විතර යනකොට අර ගලවන ලොකේෂන් මල්ල ඔක්කොම කරලා එන්න. ස්ටේජ් ගලවන අර පුටු තියෙනවා ගලවනකොට අස්සේ වැටිලා හිටපු එකෙක් නැගිටලා. හරිද? ඒකනේ 31 රෑ පාටි. ඌ ගලවනවා. ස්ටේජ් යට ඌ මොදියලා දියේ. ඌගේ වමනේ හරිද? ඌ වමනේ මෙහෙම නැගිටලා. මේ වටමන් මචං. වටමන්. ඒ වැස්මයි කා ගන්න දිනවා අපිට වෙනම ආතල්යක් කියේ ඒක ඉතා හොඳ අලුත් අවුරුදු ආරම්භයක් මගේ ඌට ඒ අවුරුද්ද කොහොමද ඉන්නේ දැන් ඌ පාක් එකේ මේ බලනවා කාර් එක දැන් කොහරි පාක් කරලා ඇති ඌට හොයා ගන්න බැයි වගේ ඒ 31 රෑම මේ එක දවසක් එතකොට ඇති දෙකට විතර අපිත් මාද ඒකට අපි ඔය විනෝදාස්වාද සපයන්න කියලා එනවා එනකොට එක්කෙනෙක් එනවා ගෝල්ෆ් හොටෙල් එකමයි එළියට බැස්සා දැන් මේ පැත්තට ගියෝ මූද මේ පැත්තට ගියෝ පාරනේ කොහෙටද යන්න ඕනේ ගාලු පාට මම ඔය අච්චර බිව්වද නෑ එහෙම බිලා නෑ එහෙම බොන්න එපා ඉතින් තවන්ට බස් එකේ හරි කොහේ හරි යන මිනිස්සු පයින් ආවේ එහෙම බොන්න එපා මේ නෑ එහෙම සරත් වෙනවා මට එහෙම කොයිද කවුද කවුද බිල් කොයි පැත්තට යන්න කියලා මම මූද පැත්ත පෙන්නුවා ඌ තා ගියා ගියා ඒක පල්ලමට මූදනේ තමිනාඩු හරි කොහෙද ගියා දන්නේ නැහැ ඌ ගියා අය දැන් 31 රෑ 31 රෑ 31 රෑ නේ නෝ කියන්නේ 31 රෑ තමයි ඔය කියන්නේ 31 රෑ ඉතින් මේ 31 රෑ මචං සතේෂ් මං කියන්නේ මේ මම නිකන් අහන්නේ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න අඳුරනද මං කියන්නේ අපි දන්න සිංහල මිනිස්සු අපි කරන්නේ තියෙන 31 රෑට නේද 31 රෑට 31 රෑ තමිල් කට්ටිය මොකද කරන්නේ 31 රෑ මත ඒගොල්ලෝ කරන්නේ 31 රෑම සමායි ඒකම දේ තියෙන්නේ දැන් 31 රෑ අර මයික් එක ගන්න 31 රෑ ඒක හොරෙන් කියන්නේ පවා හයියෙන් කියන්නේ මයික් එක ගන්න ලවුනට අපිටත් ඒක 31 රෑ තමයි ඒකේ කිසිම වෙනසක් නැහැ
දැන් අපේ අම්මගේ පුරුද්දක් තියෙනවා පාන පත්තු කරනවා. රෑ 12ට අනිවාර්යෙන් පාන පත්තු කරද්දි ගෙදර ඉන්න මිනිස්සු හැමෝම එතන ඉන්න ඕනේ. ආ ආ. එහෙම පුරුද්දක් තියෙනවා. නමුත් පොඩි කාලේ ඉතින් ඒක කරා. යම් කාලෙකින් පස්සේ කරන්න මම ගෙදර හිටියේ නෑ. ආ. මම එළියට යනවා රේ මේ යනවා. ඒතකොට සමහර දවස්වල ඕම තමයි මේ පාන පත්තු කරද්දි හිටියේ නැත්නම් අම්මා කියන්නේ දැන් ඒ අවුරුද්දම සම්පූර්ණයෙන්ම වැඩක් නෑ ඒක වෙන්නෙම නෑ කියලා මම එන්නේ පළ අයියා කිව්වගේ පළවෙනි දා උදේට තමයි මම එන්නේ භාගයක් ෂර්ට් එලි හරි බොත්තම් ගැලවිලා මහත් අර ස්ටේජ් එක යට වෙරි මූද දන්නේ නෑ ඒ දවස්වල අඳුරන්නේ නැති තරම් දන්නේ නෑ ඒම තමයි එන්නේ නමුත් ඉතින් ඇත්තටම කිව්වොත් ඔය සුද්දාගේ 31 වුණාට අපි සමරන්නේ ජනවාරි 15 වෙනිදා තමයි. ඉතින් අපිට ජනවාරි 1 වෙනිදා ඇටියට අපි කැලෙන්ඩර් එකේ තියෙන කැලෙන්ඩර් එකේ. ඒ කියන්නේ මේ පොංගල් දවසේ තමයි ඉතින් Hindu calendar එක වෙනම. ඔව් ඒක තමයි ඉතින් අපේ 1 වෙනිදා ඇටියට ගන්නෙ. අරුව සාමාන්‍ය මේ රටේ තියෙන විදියට අවුරුද්දේ 1 වෙනිදා කියලා ගන්න එක සිස්ටම් එකක් ඇටියට තියෙන එක. ඔව්. ඉතින් ඒ සිස්ටම් එක ෆලෝ කරාට ගොඩක් වෙලාවට ඔය පාන පත්තු කරන එක ඇර ලොකු වැඩක් කෙරෙන්නේ නැහැ ඉතින්. එහෙම ගන්න නැහැ. ඒ වුණාම ඉතින් අර ෂර්ට් එක මෙලිදාගෙන පහුවෙන්න උදේට එන එක තමයි ඉතින්. ලොකු වැඩකට ඒක තමයි ලොකු වැඩ. දහසා දැන් ඕකේ ඕකේ දැන් ඔය 31 ඔය පාටි ගැන මම මේ කියන්නේ. දැන් 31 පාටිත් අපිට ඉම්පෝට් කරපුවානේ. අපිට අවුරුද්ද ලබන්නේ අප්‍රේල් මාසෙනේ. අපි මීන සූර්යයා මීන රාශිය මේෂ රාශියට යනවානේ. හැබැයි මේකෙත් රාශියක් තියෙනවා මොකක්ද? මේකෙත් මීන රාශියක් මේෂ රාශියකට එනවා. ඒක දැල්වරුවා මේ. නෑ මම කියන්න දේ ඒක නෙමෙයි. මීන රාශියක් මේෂ රාශියකට එනවා. මම කියන්න දේ ඒක නෙමෙයි. දැන් ඔය ඕක වගේම ගන්නේ මේ ෆ්‍රයිඩේ නයිට් කියන එක. Thank God it's Friday. Thank God it's Friday. කියලා තිබුණේ නෑ අපිට. අපි නෑ ඒක එන්නේ කොහමද දන්නවද? දැන් ගොඩක් රටවල දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල ගොඩක් රස්සාවල් වලට පඩි ගෙවන්නේ සතියට. Right. සිකුරාදා තමයි පඩි දෙන්නේ. ඒ කියන්නේ හැම රස්සාවටම නෙමෙයි ගොඩක් රස්සාවල් තියෙනවා සති පඩි දෙන්නේ. ලෝකේ ගොඩක් රටවල එහෙම තියෙනවා. එතකොට ඒක සිකුරාදා දුන්න එදාට තමයි තිය අඩියක් ඒවා ගහන්න පුළුවන්. සිකුරාදා හැබැයි මේමනේ දැන් ඒ රටවල පඩි අරන් ඉබොන්නේ. අපේ උන්ට සල්ලි තිබ්බත් නේද කොහොමත් බොනවන්නේ අනුන්ගෙන් හරි ණයට අරගෙන අපේ උන්ට හැමදාම ෆ්‍රයිඩේ නයිට් එහෙම හිතාස්මදික අපි හදාගන්න ෆ්‍රයිඩේ නයිට් කියලා ඒකෙන් බොණ්ඩා දාගෙන පොලිසියෙන් හදාගෙන එදාට අල්ලන්න හදාගෙන අමෝට මිසක එදාට පාටි නේද පොලිසියට උනත් මං කියන්නේ වගේද නේද බීලා හැම හේලෝර දෙතුන් දෙනෙක් අල්ලගත්තද පාටි නේද ඔව් ෆ්‍රයිඩේ නයිට් නේ ෆ්‍රයිඩේ නයිට් බැරි මොනවා විතර අන්තිමට ඒකනේ ඒකනේ මාසේ අන්තිමට නඩු ලියාගෙන ලියාගෙන යන මුලටකේදී නඩු ලියන්නේ නැහැ ඔව් මුලටකේදී ෆ්‍රයිඩේ නේ මෙයා පාටි නයිට් නේ මෙයා කියලානේ පොඩි පාටියක් දාලා ආතල්යක් ගන්න ඒකනේ මාසේ මුල වගේ ප්‍රශ්නයක් නැහැ ඒක මුල වගේ ලොකු අවුලක් නැහැ ඔව් අගරිට අන්තිම සතිය වගේ නම් බඩුම තමයි ඔව් අම්ම ටාගට් අචීව් ගන්න ටාගට් අචීව් ගන්න මේ ගොල්ලන්ට තියෙනවා ඉලක්කක් දීලා තියෙනවා මෙච්චරක් නඩුවට කියලා දෙනවා මේ මේක 31ට අදාළ එකක් නෙවෙයි හරිද මේ ඔය 31ට අදාළ එක කියන්නෙම නැද්ද නෑ 31ට අදාළ එක කියන්නෙම නෑ මේ මේක මේ ඔය දැන් ඔය කියපු නඩු කතාවට අදාළ එකක් හරිද මේ ඔය කිව්වට කවන්නද නැද්ද මේ බ්ලූටූත් ඉන්නවා යන්නේ බ්ලූටූත් මේ කිව්වට කමක් නැති එකක් වෙන්න ඇති හරිද නඩුවක කතාවක් නෙවෙයි ඕල් දැන් නඩු කතාවක් මේක මේ ඒ කියන්නේ මගේ යාළුවෙක් එයා මේ උසාවියට සම්බන්ධ රස්සාවක් කරන්නේ එයා කාලයක් ඔය නුවරින් ටිකක් ඈත උඩහා සීතල පළාතක මේ උසාවියක හිටියා. එතකොට එයාට ඉතින් සම්බන්ධකම් තියෙනවා ඒ පළාතේ පොලිසිය උදවියත් එක්ක. ඒ පොලිසිය අය කියපු කතාවක් තමයි මේ මගේ යාළුවාට. දවසක් කියනවලු මේ DIG මහත්තයා ඉතින් නුවරට වෙලා ඉඳලා හැමදාම ලියුම් ගහවනවා මේ නඩු නෑ කියලා. ඉතින් මේ නඩු කියලා ඉතින් කොහෙ තියෙන නඩුද මහත්තයා ඔච්චර ලියන්න නඩු කොහෙද තියෙන්නේ? දැන් මහත්තයාට කියන්න අපේ ගමටම තියෙන්නේ ත්‍රිවිල් දෙකයි. ඒ දෙක දිනපතා උදේ හවස් නඩු දෙක දෙක උන්ට ලිව්වත් මාසෙටම ලියන්න පුළුවන් නඩු 60යි. කොහොමද මේ DIG මහත්තයා කියන නඩු මෙච්චර නඩු ලියන්න පුළුවන්ද? අනිත් එක මහත්තයා පොලිසිය ජීප් එක දැන් මාසෙ 11ක් තිස්සේ කොට උඩ. ඒක කැඩිලා. හදිස්සියකට එන්ට්‍රියක් විභාග කරන්නවත් යන්න තියෙන්නේ ওই ත්‍රිවිල් දෙක විතරයි. ඉතින් උද්දෙන්තර නඩු ලියන්න පුළුවන් උදේ හවස්. හැබැයි මහත්තයෝ ට්‍රිප් එකක් කරන වාහනයක්වත් ගමෙන් ගියොත් නඩුවක් නොලියනයි යවන්නේ නැහැ කියලා. ආගට්ටේ ඒ ඔය අපි ආයත යනකොට අල්ලන්නේ ඒ කට්ටිය තමයි. නෑ ඉතින් මම එනකොට ලයිට් එකක් හරි ලියනවා. ඔය එක දවසක් මං එනකොට ඒ ඔෆිස් එකේ නෙමෙයි මම නැහැත්තුව. නැත්තලා මේ නැත්තුගම බීලද?
මංකව බීලා නැහැ මං ගෙදර යනවා ආ බීලා ඉන්න මං කෝ නැහැ මං බීලා නැහැ ඇත්තට බීලාද නැහැ බීලා නැහැ ඉතින් ආය ආය අහනවා දැන් ඊට ටිකක් කරනවා අඳුර ගත්තා ආ මේ ඔයානේ ඉතින් ඔයා මෙයා කියලා නැහැ නේදලා මේ දැන් බිව්වා නම් බිව්වා නැත්තන් නැහැ දැන් ඒක අවුලන්නේ හැබැයි මේකයි ඉතින් මං බැලුවේ මං බැලුවේ මේකයි දැන් ඔයා දැන් යනවා මට තව පැය දෙකක් අතර ඉන්න බෑ තව එක කල් ගන්න. එහෙනම් මාව කොට දාලා යන්න. අයත් කලි. ඊළඟට මං කිව්වා මේ එහෙනම් මම උදව්වක් කරන්නම් කියලා. මේ මං බීලත් නෑ. ඉතින් මට දැන් ඊුණාට දැන් ඕක බැලුම බුම්බන්නේ නෑනේ පාරේ. බැලුම බුම්බන්නේ පොලිසියනේ දැන් එක්කන් ගිල්ල බොම්බලයක කොළපාට උන් නැතත් ඉතින් මට එහෙනම් මේ ගන්න මම දැන් ඕක උදව්වක් කරන්නම් කියලා මං කිව්වා. මං එහෙම කාටත් එහෙම ගල්ලා නෑ මං කැමතිත් නෑ ඒකට. මේ හරි හරි කොහොම යාගේ ලොක්ක ඉන්න එහයින් ඈතින් එයාවා ආ කොහොමද සර් මේ මොකද මේ රැවෙලා මං කොහොම වැඩේ කරලා ගෙදර යනවා ආ එහෙනම් යන්න යන්න පරිස්සමෙන් යන්න කියලා යනකොට මං අරය අරක මොකද කරන්නේ නෑ 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 ඔය යන්න නෑ බෑ එහෙම් බෑ එහෙම් බෑ මං දවල් බොරුනුනා නෑ නෑ ඔය යන්න ඒක වාත කළාද නෑ නෑ මං බෑ බෑ වැලක් ගියා දුන්නේ නෑ බෑ දුන්නේ නෑ සර් කෙනෙක් ඉන්නවා මම නම කියන්නේ නැහැ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ටියුෂන් සර් කෙනෙක්. මේ අඹතැන්න නුවරට එහා පැත්තේ අඹතැන්න තින් අඹතැන්න තමයි ඉන්නේ. නුවරට එහා පැත්තේ අඹතැන්න තියෙනවා. අටකස්තොට්ට මාතලේ පාර. ඒ පැත්තෙන් આવොත් ඒ පැත්තේ ආව මෙහා පැත්තේ. ඒ පැත්තෙන් ආව මෙහා පැත්තේ. දැන් මං කිය මෙහෙ ඉඳන් යනකොට. හා. ඊට පස්සේ මෙහෙ ඉඳන් මුලින් මාතලේට ගිහිල්ලා නුවරට આવොත් ඒත් ඉතින් එතකොටත් මෙහිඳ යනකොට කොහමද ඔයා කියන්නේ කඩවතර ගොඩක් යහද එතකොට කොහොම හරි 31 වෙච්ච සීන් එක 31 මේ නෝනත් එක්ක ගිහිල්ලා පාටි එකට අපි 31 සෙට් එකම කළා යාළුවෝ ටික දැන් සෙට් වෙලා දැන් අඩියක් ගහලා එනවා මොහොනේ අරගෙන එනකොට කටුකස්තර පාලම තියෙනවා කටුකස්තර පාලම ගාව ඉන්නවා ඈත පේනවලු පොලිසියෙන් ඉන්නවා පේනවා මෙහෙම ඇවිල්ලා මේ පොලිසියට මේ පේන දුර මෙහෙම ඇවිල්ලා වාහනේ ආය හොම හරවන ගිහිල්ලා ඒ ඔයගන්නු එන්නු මං එන්නම්කො මෙතෙන්ට ගියාම පොලිසින් නවත්තනවා නවත්තලා මුලින් වෙන්නේ දැන් ඩ්‍රයිවිං සීට් එක ගාවට නෙවෙයි බීලා නේද ඔව් බීලා බීලා බහින්ද ලයිසන්ස් එක ගන්නු ඇයි මගේ ලයිසන් එක ඉල්ලන්නේ නෝනා නෙලවන්නේ නෑ ඉතින් මේ ඔයා බීලානේ මම මේ පැත්තේ ඉන්නේ නෝනා අර පැත්තේ ඉන්නේ ඉතින් ඔයා බීලානේ ඔව් නෝනා බීලා නෑනේ එනවා ඩිස්සෙල්ලා හිටියෝ යන්නේ ඉතින් එහෙනම් ඒ වෙලාවෙ ඇල්ලන්න බෑ දැන් ඇල්ලන්නේ මොකටද ඒක හොඳ ලොජික් එකක් නෑත්තා කරලා තිබ්බේ ඒවලේ පැල්ලන්න ගීලා ඉඳගනි අතරින් ඉඳගනි නෝනා මේ පැත්තේ යත් ඉඳගනි දැන් ගනි ඔපා දැන් ගනි දැන් ගනි ආ දැන් දියා නෝ මේ දැන් නෝ තත්ස් කිව්වේ මේ ඒගොල්ලන්ගේ ජනවාරි 15 තමයි අලුත් අවුරුදු දිනේ හැටියට සලකන්නේ. ඒතකොට දැන් අපි සිංහල ක්‍රමයට බැලුවාම අප්‍රේල් මාසේ 12 13 14 වගේ දවසක අර සූර්ය සංක්‍රාන්ති අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් මේ මේ දැන් තියෙන්නේ එහෙම එකක් නේ. يعني මේ මාක්‍රි ආගමකට අර මේ සම්බන්ධව තමයි කැලෙන්ඩර් කියන එක හැමතිස්සෙම වගේ හැදලා තියෙන්නේ. මෞර්යයන්ගේ ඉස්සර තිබුණා. ඔව් ඉස්සර තිබුණා. ඊට පස්සේ අපි අපි මේ දැන් පාවිච්චි කරන එක හැදෙන්න පටන් ගන්න මේ රෝම කාලේනේ මේක හැදෙන්න පටන් ගන්න. ඒක මට මතක විදිහට නූමා පොම්පිලියස් හරි කවුරු හරි තමයි මේ දැන් තියෙන පිළිවෙලට කැලෙන්ඩරේ හදන්නේ. ඊට පස්සේ ඒකට පොඩි පොඩි සංශෝධන එකතු වෙනවා ජූලියන් කියන සීසර් වරයාගෙන් ඊට පස්සේ ඔගස්ටස් කියන එකතු වෙනවා. අන්තිමට කොහොම හරි ග්‍රෙගරියන් يعني පොප් කෙනෙක් නේද ග්‍රෙගරි කියන පාප් වහන්සේ තමයි මේ දැන් තියෙන ස්ට්‍රක්චර් එකේ කැලෙන්ඩර් එක එකලාසයක් කරලා තියෙන්නේ. يعني ඒකෙත් තියෙන පොඩි පොඩි කේස් එක නේද කේස් තියෙනවා කේස් දැන් නම්බර් දෙකක් කියලා ගත්තා මම එක කේස් එකක් කියන්නම්කො දැන් ඔක්තෝබර් කියන්නේ 8 නේ ඔව් ඔව් දෙසැම්බර් කියන්නේ 10 10 ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් සෙප්තැම්බර් කියන්නේ 7 හැබැයි 10 නෙමෙයි මේක 12 නේ මැදට දෙකක් ඇවිල්ලා ඒක මැදර් නෙවෙයි අතර ඒක තමයි නියම කතාව ඔගේ ඔක ඔය ලැටින් ලැටින් තමයි වචන ටික කැඩෙන්නේ يعني ඔක්තෝබර් කියන්නේ 8 දෙසැම්බර් කියන්නේ 10 කියන එක. يعني මේ මීට කලින් තිබිලා තියෙන රෝමන් යුගයේදී ඔය නූමා පොම්පිලියස් ලගේ කාලේ මේ මේ ස්ට්‍රක්චර් එක හැදෙන්න කලින් මාස 10ක කැලෙන්ඩරයක් තමයි තිබිලා තියෙන්නේ. ඔව්. එතකොට පටන් ගන්නේ මාර්තු මාසේ. මාර්තු මාස තමයි පළවෙනි මාසේ. මාස්
කියනකින් පටන් ගන්න. ඉතින් ඒක තමයි අදටත් ෆයිනෑන්ෂල් කම්පැනි වල අපේ දැන් අපේ කම්පැනි වල මාර්තු මාසෙනේ පළවෙනි මාසෙ. මුල මේකෙන් යන්නේ වැඩි. ඔව්. ඔව් මාර්තු වල පටන් ගන්න. ඒ පරණ එකෙන් යන්නේ. ඒ කියන්නේ මාර්තු ඉඳන් දෙසැම්බර් වෙනකම් මේකේ නියම ආතල් එක ඒක නෙවෙයි මම මේ කියන්නේ. හරිද? මාර්තු ඉඳන් දෙසැම්බර් වෙනකම් මාස 10යි. ඊට පස්සේ තියෙනවා තව දවස් 50 ගන්න. ඒ කියන්නේ කැලෙන්ඩරේ කියන දවස් 30 මාසයි 31 මාසයි කොහොමද 31 6යි 34යි හරි ඔන්න ඔබ ඉලක්කම කරලා හරි දවස් 304යි හරිද දවස් 304යි තව දවස් 50 ගන්නක් ඉතුරුයි ඒක වින්ට එක ඒක කැලෙන්ඩරේ නෑ ඒක දින හැටියට ගණන් කරන්නේ නෑ මචං ඒ කියන්නේ දෙසැම්බර් මාසෙන් ඉවරයි ආයි අලුත් අවුරුද්ද පටන් ගන්නෙ මාර්තු මාසෙ එතන වින්ට එකට දවස් 50 ගානක් අතහැරලා තියෙනවා ඒක ඒවට මාස හැටියට නම් දාලා තිබුණ නැහැ ඊට පස්සේ ඔය ඒක අර මේ වගේ දැන් සමහරුන් වයස ඇව්වම කියන්නේ දැන් වයස ටිකක් අතහැරලා ඔව් වයස කිව්වම කියනවා දැන් ඌට 40ක් විතර 32යිනේ දැන් මම එතකොට අහනවා ඒ කියන්නේ සෙන්සුරා දෙවිද පොවේ නිවාඩු නැතුව ස්කෝල් නිවාඩු අයින් කරලා JVP කලබල තිබ්බ කාලේ ඒ ඔක්කොම අයින් කළා කොරෝනා වෘද්ධ ඒව අයින් කළාද කියලා ඒත් ඌට වැඩි 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 හරිද ඒකේ ඔය ජූලි අගෝස්තු එන විදිහ තමයි මේ ඒ කාලෙත් ඉතින් ජූලියස් සීසර් කියන්නේ ඉතින් මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් ඒ ජූලියස් කියන එක තමයි ඔය ජූලයි ඔය ඔගස්ටස් කියන තමයි ඔගස්ටස් තමයි දැන් ඒකෙන් තව දෙයක් එනවා මේ මචං තව එකක් එනවා පෙබරවාරි මාසෙ දින දෙකක් අඩු වෙන්නේ ඒක ඒ දෙන්න ගන්නවා ඒ දෙන්න ඒ මාසෙ දෙකට දින දෙකක් ගන්නවා ඔය කලින් කැලෙන්ඩරේ ජූලි මාසෙත් තිබුණේ දින 30යි අගෝස්තු මාසෙත් තිබුණේ දින 30යි මට ඕන කියලා දෙකක් ගන්නවා එහෙම නෙවෙයි මචං එක කාලයක ඒ කියන්නේ ගන්නවා කියන්නේ බං අර එකක් අඩු වෙද්දි පවා ගන්නවනේ 28ක් වෙනවා ඒ දෙකක් මට දෙකක් නැහැ කමන්න කමන්න මට එකක් වැඩි ඒ වගේ නැහැ නැහැ අපේ උන් හදුවත් නැහැ උන් උන්ගේකෙත් එහෙම ලොකු වෙනසක් නැහැ يعني එක 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 සීස කෙනෙක් ඉඳලා තියෙනවා එයාගේ කාලේ يعني ඔතන රෝමේ රිපබ්ලික් එකක් වෙනවනේ 1700 ගණන් වල එතකොට මේ රෝමේ රිපබ්ලික් එකක් වුණාට අපි ගෑන්ඩරයක් හදුවා මම නිකන් මතක් වුණේ අපි ගෑන්ඩරයක් හදුවා නම් රාජපක්ෂ මාසෙට තියෙ දවස් 60ක් තව මේ හැම එකක් තව ඊළඟට වික්‍රමසිංහ මාසෙට තියෙ තව දවස් 60ක් එතකොට හැබැයි අර හරි යනවා එතකොට දෙසැම්බර් මාසේ 10 වෙනි මාසෙ වෙනවා එතකොට නෑ ඒක මේ මාර්තයක් අඩු වෙනවා ඒක වින්ටර් එකට අතහැරලා දැම්මම ඉවර ඒ දෙන්නටම දීලා ඒ නමින්ම කියන්නේ ඔය රෝමේ රිපබ්ලික් එකක් වුණාට පස්සේ කවුන්සල ඉන්නවා ඊට පස්සේ අර මොකක් හරි පක්ෂකින් පාලනේ මාරු වෙවි එහෙම යනවනේ ඒ මාරු වෙනකොට අර කවුන්සල් කියන කාට පුළුවන් මේ ඌ තමයි කැලෙන්ඩරේ හදන්නේ තමන් අකමැති වුන් වගේ නැත්නම් ආණ්ඩු කරන්නේ අවුරුදු කොට කරලා තියෙනවා ඔව් ඒ කියන්නේ එක එක තැනක මේක බලහන් මේ Google කළොත් හොයාගන්නවා මේ එකෙක්ගේ තුන්වෙනි මේ රීන් එකේදී අවුරුද්දකට දවස් 460 ගණක් හදාගෙන තියෙනවා මම අවුරුද්දකට. උන්ට ඉන්න පුළුවන් අවුරුදු 3-4ද? කන්නේ බයි. උගේ බලයනේ දැන් ඒ බලය පාවිච්චි කරන එක දැන් මෙහෙ හදාගත්තේ මෙහෙ තමන්ගේ පුරවැසිකම වෙනස් කරන්න නැතුව ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කරේ. ඒ කැලෙන්ඩරය හදනවා කියන්නේ නැතින්නේ. ඒ ඉතින් ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කරලා ආයෙ බිල්ලන්න පුළුවන් කියලා දාගත්තේ. ඔව්. තුන්නේ සැරෙත් නෙවෙයි තුනක් පුළුවන් තුනක් නෙවෙයි නෑ අරක මං කියන්නේ දැන් දිත්තපුර ඇසියන්ට බෑ කිව්වම එහෙම දිත්තපුර ඇසියන්ට පුළුවන් පුළුවන් ඒ කියන්නේ ඒ අරක එහෙ ගිහිල්ලා මේක මා නෑ මම ලංකාවට එනවා මම ආය දිත්තපුර ඇසියන් නෙවෙයි කියලා හදා ගන්න නැතුව ආණ්ඩු ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ඉතින් ඒතර කැලෙන්ඩරයක් කියන්නේ මොකද්ද ඒක තමයි කියන්නේ ඒ හැම එකක්ම බලයට තදින් සම්බන්ධයි ඒක එතනින් තමයි වැඩේ දැන් අනිත් මට තේරෙන ආතල් එක තමයි දැන් අපේ සමහරු කියනවානේ මම මේක එක එක කියන විදිහට වැඩ කරන්නේ නැහැ කියලා අනෝඩ එක ඔක්කොට මොන විදිහට වැඩ කරනවද ඔක්කොට මොන විදිහට වැඩ කරනවද එදින දින වලට වැඩ කරනවා කියන්නේ මේකයි දැන් හිතන් දැන් අද 31 හෙට පළවෙනිදා කියන්නේ මොකද්ද ඒ කියන්නේ මේ මොකද්ද ඒ කියන්නේ හෙට ඉඳන් අලුත් අවුරුද්ද පටන් ගන්නවා මාත් කියන්නේ කැලෙන්ඩර් කියලා දැන් නැතුව ඇති මම මන්නම් කියන්නේ කැලෙන්ඩර් කියලා දැන් නැහැ කොහෙද එහෙම හිටහත් නැහැ ඒ වුණා මෙහෙමනේ දැන් ඕක දැන් අර කාලය වගේ ඔව් කරේ මනින්ද ක්‍රමයකට තියෙන්න බෑ නැත්නම් මේක මොකක් කරගන්නත් බෑ දැනකට දාගෙන තියෙන්නේ ඔව් හැබැයි උතර තියෙනවා අපි ඔය කතාවට එන තැනක් තියෙනවා දැන් අපි ජනවාරි මාසේ අලුත් මං මේක කරන්නේ නැහැ මම මේක කරනවා ජනවාරි ඉඳන් මං බොන්නේ නැහැ නිව් ඉයර් රෙසලූෂන් මම කරන්නේ නැහැ මම මමයි මේ සෑහෙන මේ 31 සෑහෙන මම බඩ අඩු කරලා තියෙනවා වෙනවා දැන් ඒකේ වුණාට ඒක අපි දැන් එහෙම කතා කරාට ඒකට හේතුවක් තියෙනවා ජානුස් දෙයියෝ ඉන්නවනේ. ඔව්. ජානුස් දෙයියන්ට තියෙන මූණු දෙකක්. එක මූණෙන් බලන්නේ අතීතේ. අතීතේ.
අනිත් මූණෙන් බලන අනාගතේ. එයා එහෙම බලලා තීරණය ගන්නවා. ඒ කියන්නේ අතීතයේ අනුව අනාගතය ගැන තීරණ ගන්නවා. ඒක තමයි ජානුස් දෙයියන්ගේ නමින් තමයි ජනවාරි මාසෙදී. ඒතර ජනවාරිනේ පටන් ගන්න. ඒකින්ද තමයි අර අපිත් නිකන් අලුත් ආරම්භයක් මේ ඒක ඉස්සර එකයි ගිය අවුරුද්ද ඉවරයි. දැන් මේක කියලා. හැබැයි මෙහෙමයි. මම ඔය කතා අරගෙන සුනෙත්මයි මට කිව්වේ. අපි හදමුද කියලා මේ ජානුස් දෙයියන්ගේ දේවාලය. ජානුස් දේවාලය. ඒ කියන්නේ බද අපිටත් ඕනේ අතීතයේ දිහා බලලා ඒ කරපු ගොංකන් නැතුව අලුත් අනාගතයක් කරන්න නේ. ඒකලට අතීතයේ දිහා බලලා පුළුවන් තරම් ඒ අතීත කරපු ගොංකන් ටික ආයෙ ආයෙ කරද කර කර. මම කියන්නේ ඕක රුපියල් 5000ක් විතර ගන්න පුළුවන්. බලන්න බෑ මං කියන්නේ. නෑ මං කියන්නේ එක ගන්න පුළුවන් 5000ක් දාන්න කියලා. එකක් දැම්මනා. ඕක සුමානකට කලින් කියන්නේ. එන විශ්වස දේවාලයක් අවුරුද්දක් බලන් ඉන්න බෑ මම. නෑ මේ කාලා වෙන හොඳයි. මේ කාලා දායිත් දන්නෙත් නෑ. මම මේ ළඟදී ගියා කතරග ළඟදී නෙමෙයි දැන් ඒ කාලේ ගියාම කතරග මිටි ඈත තියෙනවා දේවාල කොම්ප්ලෙක්ස් එක. මං කියන්නේ කාගේද නම කියලා. ඒකනේ ඉඩමක් කරන් දේවාල දාලා මෙහෙම. නෑ එහෙන ප්‍රසිද්ධ දේ වදන් අවුරුදු ගානක්. ඒ කියන්නේ දැන් දේව මණ්ඩලේ දේව මණ්ඩලේ මිස්වෙච්ච දෙයියෝ ඉන්නවනේ. ඒ කියන්නේ දැන් මේවයි මේක ඇත්තට වද්දගෙන නැහැ. ගහ ලෝක හතටම ඉන්නවන දෙයියෝ. ඔව්. සෙනසුරු එහෙම ඉන්නවා. ඒගොල්ලන්ට වෙන වෙනම දේවා. විෂ්ණු, කතරගම, වල්ලි ඔක්කොම. ඒ කියන්නේ එක එක මේකම දැන් මේ අද ඊයේ නෙමෙයි අවුරුදු දැන් 25ක් 20ක් විතර දේ දාලා. ආ ඒ කියන්නේ ඒක මෙහෙම කතරගම ඉන්නේ කවුද? කතරගම ඉන්නේ දෙන්නයි තුන්දෙනයි. ඒකයි නේ හෙඩ සෙට් එක මේ. මේ මිස්වෙච්ච දෙයියෝගෙන් දේවාල ටිකක් දාලා. ඔව් දාලා. නෑ කතරගම දේවාලෙත් අතන ඉන්නවා. දැන් සමහරු කියනවා ඉන්නෙපේ. මේ කතර දේවාල නෙමේ හරියටම මෙයා ඉන්නේ අතන. අතන සෙට් එකත් එක්ක ඉන්නේ. ඔය එතන ඉන්නේ. තනියෙන් ඉඳිදානේ මෙතනලා පාළුවේ අර සෙට් එකම අතන සෙට්ලා ඉඳී. ඔය කියනවා මං නිකන් මේ අතර ගත්තා මේ වැදගත් නෑ මේ අපේ සබ්ජෙක්ට් එකට. මේ දැන් කතරගම දෙයියෝ ගාවට ගිහිල්ලා සමහර නෝනලා බා මේ යදිනවා මහත්යට හොර ගෑණියෙක් ඉන්නවා. මේ ඒක නවත්තන්න කියලා. යාට දෙන්නේ කුඩා දෙන්නේ කින්න. දෙන්නේ කින්න මුලින් ඉඳන් කොහොමද? උට දෙන්නේ කින්න. hina වෙන වැඩි නේද? hina යනවාද? මටද බංගිය. මටද බංගිය කියලා නේද? නෑ එහෙම කතරගම දියන්න hina යනකද මේ ගෑනු දෙන්න. නොදකින් මේ ගෑනු මෙහෙම මොඩ ගෑනු. ඌට ඇවිල්ලා කියනවා මිනිහට ඉන්න හොර ගෑනු නවත්තලා දෙන්න. දැන් තිස්සකරය ගැන කතා කරමු නේද? තිස්ස කරා හැබැයි මෙහෙමයි ගෙදර හිටියමත් චැනල් මාරු කර කර ඉන්නක වෙන මාතල් එක. ඒක තමයි ලස්සනම වැඩේ මට නම්. මාතල් මේ තමයි රිදීරයක් අක්කා. ලීටස් වෙන්ඩි සේනා මෙහෙම නිකන්නේ. මා ප්‍රාර්ථනා ආශාව ඊට පස්සේ නීට පරන් දෙනවා. දිලි 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 දිලිසේ මාතල් කියන වෙනම සපක් කරපුවා. ඒක තමයි. ඒක වොයිස් දාලා කියන්න බෑද? බෑනේ. වෙනම. නෑ වොයිස් දාලා කියන උන්ගෙන් කියන්න බෑ තිස්ස කරා රිදීරයක් නැහැ. ඒක චෝක් නේද? කියන්න. රිදීරයක් කියන්නේ මේ. ඕ වොයිස් කියන්නේ. අර ඔයාගේ කට්ටිය ඒ කට්ටියට නේද 30 කරා රිදීරයක් බැලුවම හිතන එක නිකන්. හිතන එක හරි ඒක ළඟපානවනะ. ඒ ඒගොල්ලෝ ඉන්නවනะ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා සින්දු. සින්දු වල ලැජ්ජයි. නෑ ඒක කලින් නෑ. නෑ තමයි රෑ. දුමරයක් ඒක මාරාතෙල් එකක් තියෙන්නේ. යපි මමත් චිරන්තිත් එක්ක කිරිහෙ මුතුර වරනවා. එදාට සෞභාග්‍ය කියනවා රටට මෙහෙ ඉතිරිලා යනවා 2021 31 තමයි හොඳටම ඉතිරුවේ ඉතිරුවා ඉතිරිලා කම්මේ කියනවා ඒක ගැන කියද්දී අසම මට මතක් වෙන කතාව මේ අපේ තාත්තා තාත්තා සාමාන්‍ය වෙන අතල් මිනිස්සෙක් තිස්සක අනිවාර්යෙන් කොහමත් තාත්තා අඩියක් ගහනවා විතර ගහනවා. හදි දැන් ඕක සාමාන්‍ය වෙන දෙයක් මට මතක එක අවුරුද්දක තමයි මේක උනේ. මේ ඉන්නකොට දැන් අපි රිදිරයක් දාලා තිනු රිදිරයක් කාතල්නේ මාර. රිදිරයක් දාලා තිනු. ඉතින් මට දැන් මාත් වෙන ආසය ඔය කල් රිදිරයක් එහෙම බලගෙන අපි ඉතින් මාර්කර් කරගෙන ඉන්න රිදිරයක් බලලා ඉන්නකොට තාත්තා එනවා මේ. නයිල බලන ටී එක. බලද රජිත හිරාන් ඉන්නේ ඉතින්. රජිත හිරන් පිම්පෝ නටනවා මෙහෙම මෙහෙම දිලි 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 සේවි මා දැසේ නටනවා අනකොට බංකු බංකු කියන තාත්තා උඩ ආයෙනවා ආයෙද්දි මේ සුකාශ් මාප නටනවා සතුටු විලයි සපත මලයි කියලා නටනවා අතල බලලා ආ ඔළුව එකේ සර් නේද මේ කියලා ආයෙනවා තාත්තා කියලා එනකොට දැන් ඔන්න සාමාන්‍යයෙන් මේ 10 වගේ වෙද්දි අම්මා කියනවා ඒ පොල් ගැඩියක් ලෙඩි ගහන්න කිරි උතරන කිරි උතරන පොල් ගැඩියක් ලෙඩි ගහන්න
ආරි තා පෑදගත් තියෙන අවුලන්නේ අපි ලේ ගන්න බලන තාත්තා බලලා ඉන්නම තාත්තට නිින්ද නම් නිින්දකට අම්මා අපෝ 11යි හරිද 11යි තා පෑත් තියෙන අවුලක් නැහැ කියලා ඉන්නවා ඊපස්සේ අම්මා මගෙන් අහනවා එකපාරට දැන් ඔන්න බලලා ඉන්න විදිහ ඒක කොහරි අවුරුදු දානකොට පොල්ලෙලි ගහනවාද ඉන්නෝ කියන්නේ ඒක තමයි කියන්නේ මේ දැන් 11 ඉන්නකොට දැන් අම්මා උඩින් ඉඳන් අහනවා සසි 50 කීයද 50 කීයද 51යි අයියෝ මං කියනවා කියනවා ලිලි ගන්න මේ මම තාත්තට තාත්තේ තව විනාඩි 9යි තියෙන ඈ කීය 51යි හුටා තව 9යි තියෙන කියලා ඔන්න තාත්තා පටන් ගන්නවා දැන් මෙහෙම කරලා ආ ලිලි ගැහුවා කියලා කිලි ගාලා ගාලා දෙනවා ඉතින් කොහමද 2014 31 තමයි එතන මේක ඊපස්සේ එහම තාත්තා කිව්වා මුට්ටි ඇලේ නැගෙනහිරට පොඩ්ඩක් ඇල කරලා තියුම් ඈ මම නැගෙනහිරට උත්තරලා යන්නේ උත්තරලා යන්නේ ඊපස්සේ අම්ම කොනෑ නෑ මොන්නේ නැති බම් කොහමද ඉතින් නැගෙනහිර නෙවෙයි හතර වටේට මෙහෙම ගියා මෙහෙම උත්තරලා ගියා 31 වුණේ ජනවාරි 8 2015 මයිත්‍රි පාලසකසින් ජනාධිපති වුණා ඉතින් අහ කාලයක් ආවා ඊපස්සේ ගතමනේ ගතමනේ කිරි ඉදරුවා අතස් කියන්නේ නේද අපේ තාත්තට ඇත්තටම අර අර ඒක ඒක නිකන් මේ විහිදුවට කියන කතාවක් වුණාට මේ ඒක ඇත්තට වෙනවා අපේ තාත්තා මේ සෑහන කාලයකට කලින් වෙන්න බෑ මං කියලා දැන් මරලා සෑහන කාලයක් වෙනවා මේ ඉස්සර අපි කොටිගාවත් හිටපු ගෙදර තුනම පඩි කීපයක් නැගලා තමයි ගෙදරට මේ පරණතාලේ ගාල්ල එහෙමනේ පඩි නැගලානේ ගෙදරට යන්නේ පඩි පෙළේ ඉඳගෙන අර රතිඤ්ඤ රවුම් තියෙනවා වැල් නෙවෙයි අර රවුම් සිංගල් රතිඤ්ඤ කරල් තියෙන රතිඤ්ඤ රවුම ඒකක් මෙහෙම තියාගෙන සිගරට් එකක් බිබී නිවරලක් ගන්නවා අත් වරනවා රසින් නැගලා විසික් කරනවා සිගරට් එක වනවා ඩෝග් ගන්නවා ආයෙ පත්තු කරනවා විසික් කරනවා සිගරට් එක වනවා ඩෝග් ගන්නවා ආයි පත්තු කළා. ඔබ දැන් පැකට් එකෙන් පත්තු ගන්න දැන්. නෑ පැකට් එකෙන් පත්තු ගන්න උන්නේ නෑ. 3-4ක් පත්තු කළා සිගරට් එක විදිහට. සිගරට් අදින් දෙකට ගා. කරොත් කටේ ගහ ගන්න නෑ වෙලාවට. ඇත්තට කටේ ගහ ගන්න වෙලාවට අර පත්තු වෙලා පුපුරනවා. සිගරට් එක විසික් කළා ඇත්තට. සිගරට් එක සිගර අර අතේ පුරව. අම්මෝ ඔය ඇදි කියලා. අර දෙක තමලක් ගේනවා. අයියෝ ඔය සිද්ධියට සමාන සිද්ධියක් ඇත්තට දවුවා වෙලා නෑ කියලා නිතන්. ඔහු ජනනාත් වරකගොඩ අපි මමයි එක ළඟ ගෙදර ගෙවල්නේ හිටියේ ළඟනේ. ඔය වගේම රතිඤ්ඤ පත්තු කරලා දාලා මේක කටේ ගහතර මදුරු කොයිල්ලේ සාක්කුවේ දාගත්ත රතිඤ්ඤ හයක් එක්ක හතරවෙනි තට්ටු ඉදී රතිඤ්ඤ හයක් පාදුනා මදුරු කොයිල්ලේ දාලා හතරවෙනි තට්ටු ළඟිනකොට අර ස්ටයාගේසල ඩෝ උදේ කකුල වැදගෙන ඉන්නවා හැබැයි ඉතින් දැන් නම් රතිඤ්ඤ ගන්නවා දියා නිකන් බලන්නවත් ගිල්ල කඩේකට බලන්න හිතෙන්නේ නැහැ ගණන් එක්ක බැලුවමනේ රතින් යන ගණන් දැන්නේ පට්ට ගණන් දැන් රතින්ණ ගණන්ටත් අදයි රතින්ණ අර කොහෙද කන්නේ ඊට පස්සේ රතින්ණ කන්න බැහැ පිටක මොකට රතින්ණ පත්තු කරන්නේ මොන සතුටද රතින්ණ පත්තු මාත් අහන්නේ මේ අවුරුද්ද 31 මොකටද අපි සෙලිබ්‍රේට් කරන්නේ අපි සෙලිබ්‍රේට් කරන්න ඕනේ නේ අපි කරගන්නේ සාර්ථක අවුරුද්දක් ගත කරා කියලා නේද එහෙම ඕ අනිත් එක තව එකක් තියෙනවා සා දැන් මට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක ක්‍රිස්තු ස්වාංශයේ උපතින්නේ මේ ඔව් මේක එන්නේ මේ කැලෙන්ඩරේ. එතකොට දැන් අපි ඉන්නේ 2023ට තමයි දැන් යන්නේ අපි. එතකොට එයා ඉපදිච්ච අවුරුද්ද බිඳුවද? ද එකද? after that sorry ඉපදි ජනමේ. මැරිච්ච අවුරුද්ද එකද බිඳුවද? බිඳුව. මැරිච්ච දවසේ ඉඳන් අවුරුද්දක් ගියාම එකයි. ඉතින් ඒක අර බිඳුවයි එකයි එහෙමද කියේ? කොහමද ඒකට දැන් හදන්න ඇත්තේ ඊට පස්සේනේ දැන් පස්සේනේ මාක් කරන්නේ තන එයා මැරිච්ච දවස බිඳුව කියලා මාක් කරන්නේ බිඳුවේදී නෙවෙයි ඊට කාලෙකට පස්සේ නෑ ඕක වුණාට ඔය අපි හැම කතාවකට ඕක මාර ප්‍රශ්නයක් ආව 2000 වෙනකොට ඔව් ලෝකේ සමහර අය ඒක සමරු 2001 ඔව් නා අලුත් සියව මිලනියම් එක එන්නේ එකෙන් තමයි ජේසුස් ක්‍රිස්තුස්ගේ මේක සිද්ධ වෙන්නේ එතකොට ඒක ලෝකේ ගොඩක් අය 2001 තමයි අලුත් මිලෙනියම් එක සමරුව. සමහරු අපි 2000 සමරුවා. ඒ කියන්නේ ඒකත් මොකද්ද කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක සමරන්නේ කියලා. ඒක සමරන්නේ කියලා. ඔව්. අපි යක්කවත් දාගෙන මේ අර හැබැයි මෙහෙම ඒවත් තියෙනවනේ බං. දැන් අපිට ඒ ලොකුවට මොකුත් නැති වුණාම අපි වෙඩින් ඇනිවර්සරි එක, බර්ත්ඩේ, ළමයාගේ බර්ත්ඩේ, අපේ බර්ත්ඩේ, රෙජිස්ට්‍රේෂන් එක, ළමයා හම්බෙන්න මේ ඒ යදිට දවස ඒ ඔක්කොම සෙලිබ්‍රේට් කරනවා ඉතින් ඒක 31 සැමරුවට කමන්නේ නේද එහෙන් බැලුවා
දැන් මම හරි ලස්සන දෙයක් වුණා දැන් 31 පන්සලට යන්න කියලා කවුරු හරි කියලා මාව ගෙදර කට්ටියක පන්සලට ගියා පන්සලේ රෑ ඒ කියන්නේ හරියට 31 ලබන වෙලාව අලුත් අවුරුද්ද ලබන වෙලාව පාන අපත්තු කරන්න පන්සලේ යනකොට අර ක්ලබ් ගියපු එවු ක්ලබ් එකේ කියලා මැදට අර ෂෝට් එකම ගහගත්ත කොට්ටට ගහගෙන කල්ලු ගහගත්ත කෙල්ල කකුල් දෙක හංගගෙන පහන් වැටට මුවා වෙලා අපත්තු කරනවා ඒ කියන්නේ දෙකම ඕනේ උ ඇඳුමක් බාරු කරලා වරෙන් නේ නේ දෙකම ඕනේ නේ ක්ලබ් ගිහලා ගෙදර ගිහලා එන්නත් බෑ පන්සලට යන්නත් ඕනේ ඒ දෙකම තියෙන හින්දා එහෙම පන්සලේ ඉඳක් බෑනේ කොටට ඇඳගෙන කල්ලු වෙනවා ඉඳ පහන් වැටට මුවා වෙලා හිමීට පානම් අත්තු කරලා දිව්වා මම එහෙම ගිහලා තියෙනවා ජනවාරි පළවෙනිදා මම ඕම මේ නයි ක්ලබ් එක ගිහලා එන ගමන් අම්මා කෝල් කරලා එන්න කියලා එහෙම කොවිලට ගිහලා තියෙනවා ගෙදර යන්න බෑ ගෙදර වහලා කොහොමත් යතුරුක් නැහැ කොහොම ගියත් වැඩක් නැහැ ඒක අඳ ආපු විදියට මෝම ගිහිල්ලා තියෙනවා කොහෙද අර ස්ටේජ් එකට ඉඳන් නැගිටලා ඇවිල්ලා ස්ටේජ් එකට නෑ එහෙම අවුලක් නැද්ද දැන් සාමාන්‍ය පන්සලක නම් ඔබ වුණා කේස් එහෙනම් අපි කොටට අඳන් යන්නේ නැහැ නේ ඉතින් ඒකෙන් එහෙම ප්‍රශ්නයක් නෑ හැබැයි දැන් අයියේ කියුපේ කිව්ව අවුරුදු කතාව ඇතුලේ ඕක ඔය ප්‍රශ්නේ තියෙනවා මිනිස්සුන්ගේ මේ බර්ත් එකත් එක්ක ඔව් මට 31ද නැත්තම් 32ද ආවෝ ඕකට උතන්ට පැටලෙනවා මේ මිනිස්සු සාමාන්‍ය සමහර අය සමරන්නේ 31 ඉවරයි කියලා ඒක නම් මම හිතන්නේ හරියක ඉවර වෙන එකන ඉලක්කම කියන්නේ සම්පූර්ණ වෙච්ච මගේ බින්දුවේ උපද්දේ කියන එක ඉපදිච්ච දවසේ එතකොට අවුරුද්දක් ගියාම එකයි හරියට සම්පූර්ණ වුණාම එතන මේ ගැටලුවක් එන්නේ නැහැ ලොකුවට ඕකේ මේ ගෑනු කට්ටිය තමයි ඒක අර එකක් දෙයක් අඩු කරන්නේ දැන් ඒක පරණ කතාවක් තියෙනවා දැන් අම්මයි දුවයි යනවලු මේ පාටි වලට එහෙම යනකොට ඉතින් අම්මා තරුණයි ඉතින් දුවත් තරුණයි ඇහුවම ඉතින් අම්මා හෙන්න අඩු ගණන් කියනවලු වයස වයසට දුවව ගැලපුවාම බලව බැරිව තන දුවගෙන් අම්මට කිව්වලා අම්මේ අඩු කරාට කමන්නේ මාස 10ක්වත් තියලා කියන්න කියලා දෙන්නතර ගැප්පේ ඒක ක්ලාසික් නේ මේ සුනත් අයියා මේ පන්සල පැත්තට ගිහින්ද පොඩි වෙන දැන් ඕකේ අපි අලුත් අවුරුද්ද ගැන කතා කරන්නේ අපිට තියෙන බුද්ධ වර්ෂ අපේ දැන් බුද්ධ වර්ෂ තියෙනවානේ අපි සිංහල යක්ක පුතුන්ට තාම තේරිලා නැහැ මේ වෙසක් දවසේ තමයි බුද්ධ වර්ෂය ලබන්නේ කියලා. ඒකත් ඇත්තටම නිව් ඉයර් එකක් නේ. ඔව්. බුද්ධ වර්ෂ ලබන දේ ඒකනේ. මම හිතන්නේ දැන් අපේ කට්ටියට ඒක පොඩ්ඩක් කල්පනා කරා නම් එදාට බාර් ටික අරගන්න පුළුවන් මේ සමාජය. ඔව් ඔව්. සෙලිබ්‍රේට් කරා. ආ සෙලිබ්‍රේට් කරා. නෑ එහෙම බෑනේ. නත්තලට තරින්නේ නෑනේ. ඒ කියන්නේ වතුර වයින් කරලා දීපු මිනිස්සයාගේ දවස එදාට බාර් වහලා. බෞත්තලක් කියලා කියන්නේ. බෞත්තලක් කියලා කියන්නේ දැන්. ඔව් බලන්න. සත්සර රත්නායක දාලා තිබුණා මේ ඔබ සැමට සුබ බෞත්තලක් වේවා කියලා. බෞද්ධ සම්ප්‍රදායට නත්තල සමරන ඔබ සැමට සුබ බෞද්ධලක් නෑ දෝකේ මෙහෙමත් තියෙනවා දැන් නත්තල ගැන කතා කරනවා නම් නත්තල ආවා කලින් ඒ කියන්නේ සැමරීම කියන එක ඒ කියන්නේ පොඩි අර තියෙන ජොලි කැලිටි අපිට එහෙම තිබ්බේ නෑ වෙසක් වලට ඕල්කට් තුමා තමයි ඉතින් ඒවා දැන් ඔය කිව්වා මේවට කමෙන්ට් එහෙම දාන හොඳයි කියලා දන්නේ එයා තමයි ඉතින් කැරොල් ලින්ද අපි භක්ති ගීත පටන් ගත්තා ඉරිදා පල්ලියේ ඉස්කෝලේ ඉඳලා පාසල් පටන් ගත්තා ඉස්සෙල්ලාම කොන්සල්වෙස් තමයි පියතුමා තමයි ඔය කැරොල නම්බරන් ටික ගේන්නේ. ඔව් නෑ මං කිව්වේ දැන් ඕල්කට් පියතුමා තමයි අරකට රිප්ලේස්මන්ට් එක දැන් අපි මේ කයිය ගැහුවාට අපි ඔක්කොම ඕල්කට් බෞද්ධයෝනේ. ඔව් නෑ. ඔව්. ඔව්. භක්ති ගීත කියලා. ඔව්. ඒ බෞද්ධ කොඩිය. ඔව් කැරොල් කොඩිය. එතකොට ඔය වෙසක් උත්සවය කියන උත්සවේ තොරන් කාණිය දැන් ඉස්සර දැන් ඒව අඩු කරන්න පස්සේ අඩු කරා ඒව. ඉස්සර මාරකලිදක් තියෙනවනේ වෙසක් එකට. ඔලු බක්කු නටනවා. හොල්මන් මන්දිරයේ තියෙනවා. සකකට කොටා පෙන්නනවා. ඔලු දෙකේ මිනිහා පෙන්නනවා. හන්ද නැති එකක් අතයි. හොල්මන් මන්දිරය පෙන්නනවා. අයි බොරු බක් හැලෝවීන් එකක්. අයි බොරු බොරු. දැන් බොරු බොරු. ඒ කර මිනිසුන් කන කිඹුලා ඒව තිබ්බේවනේ. අද්දක් ලුටුව. ගෝණි එළුව. බඩවුඩි ට්‍රැක්ටර් යන්නේ ඔපෙන්න නෝ උල්ලුට බුදියනවා ඔව් සේරම උල්ලුට බුදිය මේ වෙසක් එකට මේ ඕ ඒ කියන්නේ වෙසක් එකට නම් එහෙම සෑහෙන දේවල් වුණා ඉතින් එහෙම බැලුවාම මේ එක අතකට බැලුවාම අවුරුද්දට 31 රායට වැඩි ආත වෙසක් ඉස්සර මේ දැන් මෑතක ඉඳන් තමයි ඒක ඕ නෑ වෙසක් තමයි වෙසක් දවස් තුනක් තියෙනෝනේ මියුසිකල් ෂෝ ගන්න වෙසක් එකට වෙසක් අනිවාර්යෙන් දවස් තුනක් තියෙනවා සෙලිබ්‍රේට් කරන්න ඒකනේ නියම දවස් තුනේම දන්සල් දෙනවා හොල්මන් මන්දිර කියන එක තමයි නියම මාතල් එක කියන්නේ ඒක තියෙන්නේ ඒක හැලෝවීන් එකේ එකක් නේ වෙන කොහෙද දිනක ඇදලා අරන් දාගත්තා ඒක අපි ගෝ ඉස්සර හොල්මන් මන්දිර කරලා ගහ ගන්නවා වෙසක් නේ අපි කොහොමද වෙන්නේ කොහෙන් තියෙනේ ඇදලා අරන් දා ගන්න ආසයි නේ ඒකෙත් මරුවද වෙසකේ මේක කියලා අපි 31ට එනවා නම් එමු ඒ කියන්නේ වෙසක් එකේ පළවෙනි දවසේ තමයි ඒ සම්ප්‍රදාය ඒ කියන්නේ සිල් අරගෙන
ඒ කටයුතු වෙසක්ගේ පළවෙනි දවසේ වැඩි පිස්සු කෙලින්න බෑ එදානේ වෙසක් ඊට පස්සේ කාරිය වෙසක් බලන්න ලොරියක වැඩ ඒකේ තව හේතුකුත් තියෙනවා සුනේ දැන් වෙසක්ගේ පළවෙනි දවසේ වෙසක් බලන්න ගියාට කූඩුල හරි ලයිට් පත්තු වෙන්නේ තොරන් සෙට් වෙලා නැහැ තාම හදනවා ඒ කියන්නේ ටෙස්ට් කරනවා හටෝ හදලා ඉවරන රියසල් එක තමයි වෙසක් දවසේ ඔව් දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකොට තමයි ලස්සන්ට මේ ඒ ලයිට් ටික වැටිලා කූඩු කර කියලා එහෙම එන්නේ කොරණ කඩන් වරන නේද මේ බොරල්ලි 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 කඩන් ඒකට උසටම ගහන්න කියන්නේ ඔව් ලංකාවේ උසම තොරණ ගහන්න කියලා කඩන් උලඟට උලඟට වැටු දිගට උසට කරන්න දේවල් මොනවද ඒ අර අර රඩටම උනේ ඒකනේ අර ලොකුම නත්තල් ගහ හදන්න කියලා කරගත්ත හරිය අම්මෝ නත්තල් ගසු තිනා ඒ අපිත් එහෙම එකක් කරා නේද ලානේ ලොකු මේවා කරන්න ගියා අපි ඇයි නුවර මේ දැම්මනේ ලොකුම කොත්තුව ගැහුවනේ මතකද දිගම කොත්තුව සිරාවට ඔව් අර KCC එක උඩ මේ පැති දැන් මේ පැත්තට හැදුවනේ මම කොත්තුව. ටික කොත්තුව කන්දේ මිනිස්සු බර ගන්න කින් ඔක්කොම කන්න බදි වුණා. චේෆ්ලා දාලා සුදු තොප්පි දාලා කොත්තුව ගන්න. ඒකට සද්දේ කොහොමද තියෙන්නේ? මම ලෝකෙ දිගම කොත්තුව ගන්නකොට ඩක්කඩ මේ කොනේ ඉඳලා අර කොනට සාපයක් දෙන්නේ. ලෝකෙ මෙහෙමයි. දැන් කොත්තුව දැන් කොත්තුව මෙහෙ කෑමක්නේ. ඔව් මෙහෙ කෑමක්. දැන් දිගම කිරිබතත් මෙහෙ ඇදුවානේ. හැබැයි ඉතින් අපි කෑවයි කිරිබත් ගොඩ. දිගම එක දිගම එක. දිගම එක දිගම එක. ඔව් ඉතින් ඒකත් ආයේ කවුරුත් කම්පීට් කරන්න කවුරු කිරිබත් හදන්නේ නැහැ. කිරිබත් හදන්නේ නැහැ. අපි හදන්නේ. මේ කිරිබත් එකට නම් ගිනස් රෙකෝඩ් එක හම්බුන්නේ නැහැ. ඒ දෙන්නේ නැහැ ඉතින්. ඒ දෙන්නත් කවුරුත් මේ කරන්නේ නැහැ. කිරිබත් ලෝකෙ කවුරුත් මේක හදන්නේ නැහැ. කවුරුත් හදන්නේ නැති එකක් අපි තනියම කරලා. බලන්නේ අපේ ගෙදර කිරිබතත් ලොකුම එක වෙනවනේ. එතකොට එතකොට කිරිබත් ගැන කියද්දි මට එකක්ම 31 නෙමෙයි. හැබැයි 31 වෙච්ච වැඩක් මම දන්න විදිහට මේ සනුක. ඔව් සනුක චාවමල්ලි අපි වැඩට ලයිෆ් නේ දැන් ඉතින් ඉඳලා මේ සනුක අයියා දැන් මම තන ග්ලෝරි බෑන්ඩ් එකේ ඒක නේ හිත හිත නොහඳින් වගේ කිව්ව හැපි වැඩට ලයිෆ් මේ නෑ ඉතින් මෙහෙමත් කරන්නේ හරි හැංගිම ගියේ උන්ට හරියට ගියා හරියට ගියා හරි හැංගිම හැපි වැඩට ලයිෆ් සනුක අයියා හරි කොහොම හරි දැන් මේව සීන් එක මේක ප්‍රසිද්ධ සීන් එකක් එන මේ මතන සුනිල් ලංක සුනිල් පෙරා මහත්මයා තමයි ඒ කාලේ ඔය ග්ලෝරි බෑන්ඩ් එකත් එක්ක ජිප්සිස් ඉඳලා හැම කෙනෙක්ම කතාවක් තමයි මට මම දන්න හරියට අනික් කෙනා කවුද කියලා දැන් පර්ෆෝම් කරලා ඉවරලා සනුකයි හොඳට සින්දු කියලා ගිහින් ඉන්නකොට දැන් 31 රෑ ඊට පස්සේ ජනවාරි පළවෙනිදානේ දැන් ගිහිල්ලා මේ ජනවාරි පළවෙනිදා කිරිබත් වෙලා තියෙනවලු දැන් කණ්ඩ බෑන්ඩ් එකේ බෑන්ඩ් දෙකේ කට්ටියට දැන් මේ කකා ඉන්නකොට සුනිල් ලංකල් කියලා හැන්දෙන් ගයරොප්පේ මෙහෙම කණ්ඩ කිරිබත් කරනවා යමයි යා මරුවා මරෝ කිව්වා තරු සනුකයි තැන්කියු අංකල් තැන්කියු තැන්කියු මස් හොදිත් එක්ක තමයි මරෝ මස් හිතලා කරු එකක්ද කොහෙද ඒකලා මේ කොහොම හරි දැන් ඔය අපි 31 එකට හෙමුකෝ ආපහු නේද අපි ඒකනේ මේ වැඩේ ඒක 31 තමයි පොඩි උන් නිදි කරනවා ඊට කලින් අඩුම ගානේ 9000 වෙනකොට නිදි කරනවානේ 31 වෙනදාට රෑ 12 වෙනකන් ඇහැරලා ඉන්න පුළුවන් හැමදාම රෑ 12ට තේ හදනවා අපේ ගෙදර තවුරුදු උදා වෙච්චම අපේ ගෙදර නම් එහෙම මේ 31 රෑට කිරීතුරු වෙන්නේ නැහැ ඒ අපි පොඩි කාලේ පන්න රෑට තේ හදනවා කේක් එකක් කපනවා ඔව් 31 රෑට ඒක හොඳයි බටර් කේක් එකක් කපලා තේ හදලා බටර් කේක් කාලා තේ බීලා නිදා ගන්න මයිකේ සත්තුන්ට සපෝට් කරන සෙට් එක ටිකක් වැඩි වෙලා නැද්ද 31 රතිඤ්ඤා කේස් එකත් ඔය ඉස්සර ඔම හිටියේ නෑනේ දැන් සත්තුන්ට සෑහෙන එක එක සපෝට් කරනවා නේද ඒක මම දැක්කම නෑ ඒ වගේ සපෝට් එකක් නෙවෙයි නෑ මේකත් කියන්න බෑ සපෝට් එකක් දන්නේ නෑ මම අර අර කතාවට කියන අර එක එක හුරු මේ ඒ ඒ රටට වෙලාවට වහිනවද ඔව් වහිනවා ඒ රටට ඒ කියන්නේ වෙලාවට වහිනවා පායනවා ඒ රට ඔක්කොම වෙනවද වෙලාවට ඔව් ඒ සත්තු ඉන්නවද ඔව් අහන ඒක තමයි කියලා ඒ සත්තු හින්දා තමයි වෙලාවට වහින්නේ පායන නැත්නම් ඉන්න ඉන්න මිනිස්සු ගැටියන මේකට වහින්න පායන්න විදියට ඔව් මේකටත් එහෙම තමයි මේකටත් එහෙම තමයි ඇත්තට නෑ අර මේ සතේ මතක් කරපු එකත් හොඳයි මේ කියන්නේ ඇත්තටම සත්තු නම් ගුම් බයයි ඔව් බල්ලෝ එහෙම අපෝ දුවනවා විකාර වෙනවා ඉන්න වලට දැන් මේ පහුගිය ඔය බෞද්ධල දවසෙත් මේ ඒ වැද්දි මම රාගමනේ ඉන්නේ හරි ටිකක් සද්දේ රතිජපත් වෙනවා. යා ඒක නිකන් බෞද්ධල කියලා බෞද්ධලා කිව්වොත්
බෞද්ධල් දවසේ එදා සෑහෙන රතින් එහෙමපත් වුණා මේ ඉතින් බල්ලා සෑහෙන හිංසාවක තමයි ඉන්නේ උදේ දොර පහුරු ගානවාද ගේ ඇතුළට ගත්තාම ගේ ඇතුළෙත් රින් ගන්න පුළුවන් කවර උපරිම තැනකට රින්ගලා අර එහෙම ඌට ලෝක විනාශය වගේ වෙනවා වගේ තේරෙන්නේ නැදනේ මචං මගේ රතින් ඔක්කොමත් හරි අරට විසිල් ගන්න මල ඉලව්වක් ගන්නවා ඒක උඩ ගිහින් රෑට එහෙම නේද ඒක කිසිම ලස්සනකුත් නැහැ මල් වෙඩිල්ලකුත් නැහැ ඒක විසිල්ලක් ගිල ටොක් ගන්න ඉතින් සාපයක් ඒක නේද ඒක බල්ලන්ට අපිටත් තහන් ඉන්න බෑ ඇත්තද මේ අසා මේ කොහොමාරි උස්සන් එනවා මේ ඒ වගේම තමා මේ අර මේ අප්‍රේල් මාසේ ඇත්තටම අවුරුදු කියලා කිව්වට මට ඒ කියන්නේ අවුරුදු උදාවේදී ප්‍රතිඥා පත්තු කරාට පස්සේ බල්ල හොයාගන්න නැහැ උන් අර ඊට පස්සේ හැම නැකතක් වෙලා අප්‍රේල් මාසලා එන සාපේ කියන්නේ මේක 12ට පත්තු කරලා ඉවරයිනේ අරග උදේ 7යි කාලට පත්තු කරලා 7:45ට ආයි පත්තු කරලා ඉතෙල් ගන්න දවසට පත්තු කරලා ඉතෙල් එක වෙලක් ගෙනල්ලා 4:45 දානවා ඇත්තටම මේ ඇත්තටම අසම මේ රැකී ආරක්ෂා සඳහා පිටත් යන වෙලාවට විතරයි පත්තු කරන්නේ නැති මම ඒ වෙලාවට තමයි බල්ල හොයන්න යන්නේ මේ අනිත් අය වැඩට යද්දි මම ඒ වෙලාවට තමයි යන්නේ බල්ලට කොහෙන්ද හොයන්නේ මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා මමත් ස්කීම් ෆ්ලැට් එකක නෙහිටියේ අපි පොඩිම කාලේ මේ සිද්ධියක් වුණා දැන් අපි සෙට් වුණා මේ පාටියක් දාමු කියලා ඩීජේ කෙනෙක් ගෙනල්ලා 31 ගෙනල්ලා ස්පීකර් දෙකක් හොයාගෙන දැන් අර ප්‍රජාසාලාවේ පොඩි නටුමන් නටන්න කියලා ඉතින් කට්ටිය කළු අඳිමු කියන කළු අඳින්න ලෑස්තිනට උදේ පාන ගෙදර කැලිම කළු අඳින්න අවුරුද්ද ලබනවා නේද කළු අඳින්නේ මූසල ගමන මට කළු අඳින්න බැරි සීන් එකක් තියෙන්නේ නෑ මටත් බෑ බල්ලවට කෙකුටුවක් බෑ අද්දියට ඔය තියෙන එකක් ඇදගෙන ආවා ඒ ඉස්සරහ එහෙම ටිකක් දරුණුවට දුණා නේ අලුත් අවුරුද්ද පටන් ගන්න දවසේ කළු අඳිනවයි කියන එක එහෙම කළු සහ දැන් ගොඩක් දැන් ඒක දැන් මෙහෙමයි ඒක එකම කාලයක් තිබ්බා දැන් මගේ ජීවිතය අනුව අපි ඉස්කෝලෙන් පස්සේ වගේ කාලයක් තිබ්බා 31st night කියලා ගිහිල්ලා පාටි කියලා අපි ඉතින් ඔය ක්ලබ් වලට යන්නේ නැහැ නේ අපි කොහරි සෙට් වෙලා ඉතින් ඕක ඉවර වෙලා අර මෙයා කිව්වා වගේ රෑ 12ට පන්සලටත් කොහරි යනවා දනිපනි ගාලා සමහරුන්ට යන්නත් බෑ දැන් එකෙක් ගිහිල්ලා වාහනේ ඉන්නවා යන්න ඌට තමයි යන්න ඕනේ යයි යන් කියලා එක්කන් ගිහිල්ලා බහින්න බෑ දැන් කොහෙද දැන් හරියට පන්සල් ගිහින් ආවා දැන් ගෙදරයා ආයෙනම් ගෙදරයා ඒක පත්තල් ගිහිල්ලා ඉතින් ඒ වගේ කාලයක් තිබ්බා ඊට පස්සේ කාලයක් ආව නෑ ඒක වැරදි එදාට කන්න බොන එක නෙමේ එදාට මේ ආගමික දෙයක් කරන්න ඕනේ එහෙම දැන් අපි හින ආගමික වෙලා නේ ඕනේ ඒකේ පැටලින්න අවුරුදු ගානකට පස්සේ අපි එන වට්ටය විදියට හැම ආගමම මම මේ ඔව් ලංකාව ඕ ලංකාව එන්න පුදුම විදි ආගමික වෙලා නැද්ද ඔයාලා තියන දෙක තුන ගන්න දෙයක් නෑ නෑ ඒක මේ ප්‍රශ්න වැඩි වෙන්න මේ මිනිස්සු ආගම පැත්තට හැරුණ වැඩි ද හැරුණ වැඩි වුණාම ප්‍රශ්න වැඩි වුණාද මන් දන්නේ නැහැ එහෙමත් නැත්නම් ඔය අතර කොහොම වුණාද දන්නේ නැහැ දැන් ඔය දෙකම වෙලා තියෙන්නේ තරුණ කට්ටිය අනේක ගොඩක් අඩු කාලයක් තිබ්බා ඊට පස්සේ තරුණ අයත් වැඩිපුර පස්සේ තරුණයෝටත් කරන්න වෙන වැඩක් නැතුවා ඒකයි ඉස්සර තිබුණ කාලයක් දැන් වයසට ගිහිල්ලා විශ්‍රාමික සුවේ ගින්න කට්ටිය තමයි වැඩිපුර සම්මාරුන් හොරෙන් යන එව් කියන්නේ නැතුව පස්සල් යනවා කියලා කියන්නේ නැහැ නිකන් හිමීට අර මෙහෙම වඳින්නේ උදාහරණයක් මං කියන්නේ ඒ කාලේ මේ අපිත් සමහර අවුරුදු තිබුණා 31 රෑත් පන්සලට යන්න ආසයි ජනවාරි පළවෙනිදාත් යන්න ආසයි වෙසක් එකටත් යන්න ආසයි ඒ පන්සල්වල තිබුණා වෙන වෙන වගේ යන්නේ මං කියන්නේ දහම් පාසල් ගෑනු ළමයි ට්‍රයි කරන ගෑනු ළමයි අරවම සමහර අයව හම්බෙන්න පුළුවන් පල්ලියේ පන්සලේ විතරයි උඹ ගෙවල් වලින් වෙනකොට එවන්නේ නැහැ අර කිව්වා වගේ රෑට එහෙම එවන්නේ පන්සල් විතරයි බයටද එහෙම ඒ වගේ තත්ත්වයන් කළමනාකරණය කරගන්න පන්සල් ගිය අවස්ථා තියෙනවනේ අපිට ඕන තරම් හැබැයි අර කියනවා වගේ ඊට වඩා තියා සෑහෙන ආගමික නැඹුරුවක් තියෙනවා තමයි දැන් නේද ඒ කියන්නේ එහෙනම් දැන් ඒක නම් එහෙම ආගමික නැඹුරුව නැති වුන් කොන් වෙනවා සීඩ්ඩක් අනිත් එක ඔය මේ එදාට කෝවිලට යන කට්ටිය දැන් මම මේ දැකපු දෙයක් එදා උන්ගේ රික්වෙස්ට් එක ලොකුයි
ඉතින් දෙයියොන්ට දෙන රික්වෙස්ට් එක ආ 30 කරානේ මට ගා ලොකෝට දියන්න ඒ කියන්නේ ඌට දෙන්නේ ඌගේ අවුරුද්ද ලිස්ට් එකම දෙනවා එදාට ඒ කියන්නේ පඳුරුත් ලොකුයි පට්ට ලොකු ලිස්ට් එකක් පඳුරුත් ලොකුයි ඔව් එතන එදා දුන්නොත් ෂුවර් එකට වැඩි කෙරේ කියලා පොඩ්ඩ වැඩිපුර දුන්නොත් වැඩිපුර එදාට තමයි අමාරුමනේ එදාට ලෝඩ් එක වැඩිනේ ඔය අහුවේ මේක තහනම් කරන්නම නේ මුන් හදයි මේක කරන් යන්න දීපල්ලා කොපා ඈ මොන තරහක්ද මේ channel එකක් දෙක උඹලට දී අපි දැන් අපි ඒක නවත්තලා අපි කතා කරමු උඹලා මොකද හිතන්නේ new year resolution ගැන මොකද්ද වාගේ මේ අවුරුද්දේ new year resolution එක මොකද කරන්නේ බඩ අඩු කරනවද new year resolution ගැන මට කතාවක් තියෙනවා කියන්නේ ටිකක් දිගයි හැබැයි කමන්නේ කමන්නේ මේ මේක හැබැයි මෙහෙම අවුලක්ද මන්ද මේ අවුලක් නැමේ scientifically මං කියන්නම් මේක අසභ්‍ය දෙයක් වෙන්නේ නැති විදිහට මම කියන්නම් මේක මෙතන මම ඉස්කෝල යන කාලේ දැන් මම කින්සුඩ් එකට ගියේ එතකොට මේ අපි හිටියා විවාද කණ්ඩායමේ විවාද කණ්ඩායමේ ඉන්නකොට විවාද කණ්ඩායම පොඩි එතකොට 8 9 අයියලා හතර දෙනෙක් ඉන්නා දැන් අපි අයියලා හතර දෙනාම කැම්පස් ගිහිල්ලා ඔක්කොම හතර දෙනා ඉරන්ත තාරක තව තාරක කෙනෙක් එතකොට රසික ඔක්කොම ගිහිල්ලා කැම්පස් එකෙන් දැන් අපේ වෙන එන අහගන්න බැරි දැන් අර මැඩම් ලගෙන් අහන්න බැරි සමහර ප්‍රශ්න තියෙනවා අම්මලගේ තාත්තලාගෙන් අහන්න බැරි සමහර ප්‍රශ්න තියෙනවා අහගන්නේ ඇත්තටම අයියලගෙන් තමයි අහගන්නේ අපි අයියේ මේ දැන් අපි ඔෆිෂල් ප්‍රශ්නත් අහනවා අයියලෙන් අයියේ අපි වැඩ බැලන්ස් කරගන්නේ කොහොමද බාහිර වැඩත් එක්ක ඒ වගේ ප්‍රශ්න බාහිර වැඩත් එක්ක අපි බැලන්ස් කරගන්නේ කොහොමද ඔෆිෂල් ප්‍රශ්න දැන් අයියෙන් කරන අයියේ අයියේ මේ ක්ලාස් ගියේ කාගේද පේපර්ස් කරේ කොහොමද ඒව ඔෆිෂල් ප්‍රශ්න ඊයස් අහනවා අයියේ කෙල්ලෙක් හිටියොත් කැම්පස් යන්න පුළුවන්ද ඒවත් අහනවා අයියේ තව අපිට තිබ්බ ප්‍රොබ්ලම් ප්‍රශ්න දෙකම අයියේ දැන් ඒ කාලේ බ්ලූ ෆිල්ම්ස් වලට ඕනිකේ බලනවා මේ බ්ලූ ෆිල්ම්ස් බැලුවොත් අයි විභාගේ පාස් වෙන්න පුළුවන්ද? එතකොට නිකන් අවුලක්ද? නෑ පාඩම් කරන්න බෑ විභාගේ. ඒක තමයි. ඒක තමයි. ඊට පස්සේ තව තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ අයි සොයන් වින්දනයේ දුනොත් කැම්පස් යන්න පුළුවන්ද? නිකන් මතක ශක්තිය ෂය වෙනවා වගේ එකක් වෙනවාද කියලා. ඕක ඇහුවා මං ගියපු තාරක විතානගේ කියලා අයියා කෙනෙක් හිටියා. තාරක අයියාගෙන් ඇහුවා. අයියේ සොයන් වින්දනයේ දුනොත් කැම්පස් යන්න පුළුවන්ද? ඊපස්සේ කිව්වා මල්ලි මේ ඇත්තට මමත් තාම මෙඩිකල් ෆැකල්ටි ගියා විතරයි බං. ඉතින් මේ මට මේ අපේ අයියාගේ පොරගේ අයියා ડોක්ටර් කෙනෙක්. අපේ අයියාගේ මෙඩිකල් පොතක් තියෙනවා මේ අපේ ගෙදර කියන ලිපින් කොට් කියලා. ලිපින් කොට් කියලා පොතක් තියෙනවා. මම ඒ පොතේ කියවම නම් බද මේ දෙසැම්බර් 31 ළඟ කාලේ මම මේ වෙරසිද්ධිය වෙන්නේ මම පොඩි එතකොට. මේ ලිපින් කොට් එකේ මම කියව හැබැයි පොඩ්ඩක් කැන්සර්ස් ඇතිවීමේ සම්භාවිතාවක් තියනවලු බංගුගේ. කියලා මට කිව්වා. දැන් මට බයවල් බයකුත් එනවා අවුලකුත් එනවා. බය තමයි දැන් අවුරුද්දක් විතර ඉතින් ඕක කරන්න බටන් ගන්න දැන් ඒක කරපු ටිකට දැනව පිළිකාවක් ඇවිල්ලා ඇද්ද අංක 1 අංක 2 ආය කරන්න වෙන්නේත් නැහනේ ඒක තමයි අංක 2 මම හිතාගත්තා දැන් මෙච්චර රැඩිය වයුනේ එකටද දෙකටද ඒක තමයි ලොකු බවුල මම හිතාගත්තා අන්තිම එක මේ 31 රැවම කරනවා ඉරන ආතන ඉතින් දැන් මේකට මම මේ කාලේ මේ මගේ හොඳම ක්‍රෂ් එක මතක් කරගත්තේ ඒ තමයි එමා වොට්සන් සාමාන්‍ය පරිදි 30 කරා හරි ඉවරයි වැඩි මාස 6ක් හිටියනේ කරන්නේ තු මාස 6ක් හිටියා වැඩි ඒ කියන්නේ අරු කිව්ව බරුවක් කියලා හොයාගන්න කරකල් ගියා මාස 6ක් ඊට පස්සේ දැන් මටත් මමත් ওই මෙඩිසින් වලට ආවට පස්සේ මම බැලුවා කියලා ලිපින් කොට් කියන පොත මොකද්ද කියලා යකෝ බයෝකෙමිස්ට්‍රි තියෙන පොතක් ලිපින් කොට් කියලා තියෙන්නේ ඒකේ බයෝකෙමිස්ට්‍රි තියෙන්නේ රසායන විද්‍යාව මම පෙරලා බැලුවා මේකේ තියෙන කලා හැමමගුලක් නැහැ ඉතින් මොකක්වත් කියලා ඉතින් මට අර දුකක් තියෙනවා මාස 6 මට මිස්සෙච්ච එක මේ මාස 6 දැන් කොහොමද ඒක අල්ලන්නේ නේද ඒ මාස 6 රෙසොලූෂන්ස් නි මොකක් රෙවොලූෂන්ස් නි නිව් ඉයර් රෙසොලූෂන්ස් අලුත් අවුරුදු අදිෂ්ඨාන අදිෂ්ඨාන කියන්නේ දැන් අදිෂ්ඨානේ මොකද්ද ඒ මාස 6 අල්ලන්නේ ඒ මාස 6 අල්ලන්නේ ඒක කාලය ගිය කාලය ආයි අඳින්න බෑ කියලා නෑ ඇත්තුලවා තියා අතින් තියා මොකෙන්වත් අඳින්න බෑ අඳින්න බෑ වාගේ කොහොම මොකද කියන්නේ මගේ නම් කාලෙන් කාලෙට එක එක ඒවා තිබ්බා නමුත් 2010 දී මම බැන්දා කියන්නේ ජනවාරි මාසේ තමයි බැන්දේ බැන්දලා ඒත් බොනවා බීලා මාස බැන්දම බොන්න වෙනවා නෑ ඉතින් බීලා මාස අතක් අටක් විතර යද්දි බැලුවා දෙකම බැලන්ස් කරන්න පුළුවන් කම මට තිබුණේ නෑ හරි ටිකක් අමාරුයි එක්ක බොන්න ඕනේ නැත්නම් වයිෆ් අත්තරින්න ඕනේ වයිෆ් අත්තරින්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒක අන්ද 2011
ලැබෙන්න කලින් කියන 31 වෙනිදා රෑ ඩිසයිඩ් කරා බොන්නේ නැහැ කියලා. දැන් අදටත් බොන එක සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නේ. ඊට අමතරව රෙසලූෂන් කියන එක කාලයක් තිස්සේ මේ කරගෙන හිටියා. ඊට පස්සේ මම ඩිසයිඩ් කරා හැම අවුරුද්දේම රෙසලූෂන් එකක් තියෙනවා. කලින් අවුරුද්දේ මොකක් රෙසලූෂන් එකක් තිබ්බා නම් ඒක ඉවර කරන එක තමයි මේ අවුරුද්දේ මගේ රෙසලූෂන් එක. අලුත් රෙසලූෂන් එකක් ගේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ කවදාවත් කියලා. හැබැයි දැන් කියන්නේ දෙසැම්බර් 31 බොන එක නවත්වුවා කියන එක මම කියන්නේ ඒක දෙසැම්බර් 31 නවත්තපු එක සපෝට් උනාද ඒක නැත්නම් වෙන දවසක කළා නම් අල්ලන්ගින්න බැයිද? නෑ නෑ ඒක ඒ වේම කිසිම රෙද්දක් නැහැ. ඒක නිකන් අර එදාට කරන්න ඕනි කියලා අර මුල් කාලේ පොඩි මෝඩ ගතියක් තිබිච්චාන්ද ඒම හිතලා කරපු දෙයක් තමයි ඒක. නමුත් එතනින් පස්සේ බැලුවා ඉතින් නවත්තන්න ඕනකම තිබ්බනම් අද වුණත් නවත්තන්න පුළුවන් හෙට වුණත් නවත්තන්න පුළුවන් ඔක 31 වෙනකම් ඉන්න ඕනේ කියලා එකක් නැහැ කියන එක. ඕනේ මං කියන්නේ ජනවාරි මාසේ වගේ කවුරු හරි අම්මා තාත්තා බැනලා කිව්වොත් බොන එක නවත්තපන් කියලා ඒක තමයි මං මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා පස්සේ මම බොන්නේ නැහැ කියලා කියන කවුලක් නැහැ. ඒක කාලෙ දික් කරගන්න පුළුවන්ද බොන්න දින chance එක තව ගන්න පුළුවන්ද මාසේ 11ක් කිව්වොත් මම හිතනවා ඇත්තටම දැන් මේ මාප රිදිරයක් එකට එන්නේ. මම හිතනවා රෙසලූෂන්ස් ගැන කියද්දි රිදිරයක් එකේ ඉන්න ගොඩක් කලාකාරයොන්ට හොඳ රෙසලූෂන් එකක් දාගන්න ඕන අඩුම තරමේ මම දැන්වත් වැඩවල ඉන්න ඕනේ කියන එක. ඊළඟ අවුරුද්දේ ඉඳන්වත් ඒක තමයි. දැන් ගොඩක් ආටිස්ට් අපි දකිනවා සමහර රිදිරයක් එකේ අවුරුද්දට තියෙන ඔය මොකක් හරි ගෙදරකට ගිහින් කරන එකේ රංගන කොපි ෂොට් එකේ විතරයි අපි දකින්නේ ඇත්තටම. ඒ නිසා මම හිතනවා ලොකු දෙයක්. ඉතින් දැන් එතකොට මම හිතනවා මේ දැන් අපි කවුරු ළමයි ඉන්න දවසක පුතේ මේ බලන්න අපේ කාලේ ඉඳපු නළු අංකල්ලයි නළු ඇන්ටිලයි මේ බලන්න පුතේ කියලා පෙන්නුවාම මේ බලන්න මේ පිම්පොන් අංකල් ඉන්නවා අරයා ඉන්නවා මෙයා ඉන්න කියලා පෙන්නුව. කෝතාත්තයා කූඹියෝගේ අංකල්ලා දෙන්න මේකේ නෑනේ කිව්වොත් එහෙනම් පොඩි එකා මොකද්ද මං අපි කියන්නේ එතකොට. අනේ උන් දෙන්නත් ඉන්නවා මං හිතන්නේ. නෑ ඔක මෙහෙම එකකුත් වෙනවනේ. ඒ වගේ ඒවට එන්න සිනමාවේ ඉන්න බෑ. සිනමාව. නැත්තම් ගන්න. සිනමාවේ. ඔව්. දැන් අපි නම් යන්න ආසත් නැහැ ඉතින්. ඒ වුණත් අපිට එහෙම කවදාවත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි සිනමාවේ නැහැ. සිනමාවට ආව දවසේ ඒ සිනමාවට අපි ආව දවසක හැබැයි අපි කරන්නේ ඒගොල්ලන්ගේ සිනමාව නෙමෙයි. එතකොටත් සමහරට බලන්න දෙන්නේ නැහැ. ඒක කතා කරන්නේ නැති. සමහරට අඩකාර ගන්නෑ ඒක. ඒවත් නෑ මං කියන්නේ. මෙහෙම කිව්වට කමකුත් නෑ ඉතින්. දුක හිතනව නේද ඒක බැලුවාම ඒක නෙමෙයිද අපි කතා කරන්නේ ඒක නෙමෙයිනේ 31 කරහැ නේද 31 කරහැ යන්නේ ඒක 31 කරහැ පෙන්නනවා ඉතින් මං දුක හිතන්න බෑ මං හිනාවයක් බලලා කියලා හිනාවයක් කියලා නෑරි ඒක දැන් මට එහෙම කිව්වම වෙනද මට අතර විතර රිදිරයක් බලමුද කියලා අපි සෙට් වෙලා කොහේරි එකතරක සෙට් වෙලා ලොකු ටීවී එකක් දාගෙන ඔය වගේ හක්කක් කරනවා. මේ වගේ තව channel එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම ගන්නෙම පරණම ඒ කියන්නේ රිටයර් වෙන්න ඉන්න ඕන මෙන්න ඉන්න ආටිස්ට්ලව තමයි ගන්නෙ. ඒ කියන 30 කරය බලනකොට තමයි දන්නේ අඩෝ තව තාම මේ ඉන්නවා නේද කියලා. ආ ඉඳලා මේ අවුරුද්දක් ගොඩ දාගෙන කොහොම හරි කියලා. ඒකත් ලොකු දෙයක් නේද? ඒකත් ලොකු දෙයක් නේද? අවුරුද්දකට හරි. ඒත් මෙහෙමයි ඉතින්. දැන් ඒ වගේ ආටිස්ට්ලා ගත්තාම වැඩි ගාණක් දෙන්න ඕනෙත් නැහැ. ඔව් නික් සමහර ආටිස්ට් ගෙන් සල්ලි ඉල්ල ගන්න පුළුවන්. මේ අනිත් දෙක අනිත් දෙවුන් ගත්තාම උන්ට වැඩනේ. ඔව්. රියර්සල් වලට එහෙම අරුණ්ඩ වෙන්න වෙලාවක් නැහැ. දැන් කොටිම දැන් මේක මේ 30 කරා වුණාට මේ 30 රෑනේ මේක ෂූට් කරන්න. උඹලට 30 කරා වැඩනේ. පොඩි වැඩක් තියෙනවා. වැඩක් ගන්න තියෙනවා. කරා පොඩි වැඩක් ගන්න තියෙනවා. වැඩකට යන්න තියෙනවා ගා ඉතින් මේකත් 30 අර ගිය පාරකේ වගේ දිනව පැටලිල්ලක් දැන් මේ හෙට තමයි අවුරුදු ඒ වුණාට ඊයේ තමයි මේක කරන්නේ නේද 31 උදේ පළවෙනිද උදේ මරු වැඩක් කරනවා අපි ඉස්සර පොඩිම කාලේ දැන් රතිඤ්ඤා හැම පත්තු කරන්න සල්ලි නැහැ gederin දෙන්නේ නැහනේ උදේම නැගිටලා මං කරන්නේ මේ පුස්ස අහුලනවා මට තිබුණ එකක් මම පළවෙනිදාට බැංකුව account එකක් open කරනවා අනිවාර්යයෙන්ම හැම අවුරුද්දම ඔව් දැන් ඒක තමයි මේ 18 සපුරනාට පස්සේ 5000 දාපු අම්බානක තේ account එක එකකට තීර පස්සේ දාලා නැහැ ඉතින් මොකද කියන්නේ බැංකුව ගියක් දිනවද දැන් ඈ දැන් ඕකට බදු ගහනවා 31 වෙනිදා කියන්නේපා 31 වෙනිදාට මෙහෙම දෙනවා කවුරු හරි දෙනවා මේ
ගණ්ඩම ස්කෝල් නිවඩු කාලෙත්නි ගම ගිහිනකොට 100 මාම එහෙම දෙනවා ඒ වගේ අම්ම account එකක් open කරමු කියනවා ගිහිල්ලා අලුත් එකක් open කරනවා බැංකුවක් දාන්න නම් අලුත් එකක් දාන්න දාන්න තරමට ගිහිල්ලා open කරනවා මරු කෝගෙම තිබ්බ 5000 බඳ පොලිය හැදිලත් නැහැ ඉතින් ඒ වගේ 18 ගන්න මේ මරු කතාව මේ කියනකොට මතක් වුණේ ඒක මේ ඇත්තම මේ දැන් මතක් වුණේ මේ අපේ තාත්තගේ යාළුවෙක් කියන්නේ ඡායාරූප ශිල්පී එක් නිතාත්තා ඒගොල්ලෝගේ සිරිතක් තිබුණා දැන් අවුරුද්දේ ඉවෙන්ට්ස් වලට යනවනේ ඒගොල්ලෝනේ යන්නේ ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පී හැටියට ඒ ගියාම මේ මේ හිතවත් ඒ අංකල් ඉතින් අපේ මෙයා කරන්නේ ඒවැය ඔය ලොකු මුදලාලිලා ඉන්නවනේ ඒ මුදලාලි ජනාධිපති එක්ක ඉන්නේ පින්තූර ටික එදාට දෙන්නේ 31 පොඩි ඇල්බම් එකක් හදනවා ආහා හදලා ජනවාරි පළවෙනිදා උදේම ගිහිල්ලා මුදලාලි කියලා දෙනවා දුන්නා උදේ බැලුවා ආ ජනාධිපතිතුමා මේ ටික ඔක්කොම අරන් 5000 ඒ කාලේ හැටියට සෑහෙන ගණක් එකතු කරගන්නවා ඒ වැඩේ ඒ වැඩේ දයන් විතරනේ යොක් කරනවා දැන් නේ සෑහෙන මේ කියන්නේ ෆොටෝ ගහගෙන ඉඳලා බර්ත්ඩේ එකට එළියට දාන්නේ එහෙම නිය සල් ඒ මනුස්සයා සල්ලි ඉල්ලන්නේ ඉල්ලන්නේ නැහැ ඒ වැඩේ කරනවා ඒක මරු වැඩක් ඒක ෆොටෝ නැ බර්ත්ඩේ 20 එකක් දානවා ඔව් 20 එකක් හොඳ විස්තරයක් එක 20 එකක් දාලා බර්ත්ඩේක දවසේ ඒක දානවා එතකන් දෙන්න බෑ ඉල්ලන්න එපා දෙන්න නැ එතකන් දෙන්න 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 ඉල්ලන්න එපා බර්ත්ඩේකට පුෂ් ගාලා ඔක්කොම ටික දානවා නිකන් මොකද්ද නිව් ඉයර් රෙසලූෂන් එක අර අර සාමය උදා වේවා කියලා මේ ලබන අවුරුද්දේ පරයිය දෙන්නේ දාලා හැම අවුරුද්දෙම දැම්මේ අවුරුදු ගානක් තිස්සේ ඒ වගේ අපේ තියෙන චිත්‍රපටියක් ඒක මේ අවුරුද්දවත් කරලා ඉවර කරලා ඒක කරලා එළියට දාන්න අපි පොඩි කාලේ ඉඳන් දැක්කේ ඒකනේ සාමයේ සතුට මමත් ඉඳලා චිත්‍රපටේ නේ මේ කියන්නේ දැන් අපිට ඉස්සෙල්ලා අපේ දැන් බලන්න අපේ විශ්ව වෙනස් වෙන හැටි අපි ඒක කාලේ සාමයේ සතුට රිරි සාමයේ සෞභාග්‍ය සෞභාග්‍ය නෑ එන්නේව නෑ එන්නේව නෑ සාමේ නම් පොඩ්ඩක් ආවා පොඩ්ඩක් ආවා එනවා වගේ වුණා කාල පරෙයෝ ඒකනේ අපේ තිබ්බ ලොකු පරෙය දෙන්න පරෙය දාලා සාමයේ පොඩි කාලේ කැටි පරයියොන්ට කූඩු වල ඉන්න නැති මේ කාලෙ 31 වෙනකොට. ඇයි ෂූට් වලට array යනවා. ෂූට් වලට array. පරයි උඩ දාලා ෂූට් වලට දාලා නැෂනල් ලැඳගෙන පරයි උඩ ගා. පරයි උඩ දාලා. සාමයේ සාමයේ එක තිබුණායි ප්‍රාර්ථනේ. ඒ ටොපික් එක දැන් ඉවර වුණා. ඒ වගේ අපිට අර එක අලුත් වෙවි තිබුණනේ අවුරුදු 30 ගානම්ම. ඒ වගේ අපේ අලුත් වෙවි තියෙනවා මේ චිත්‍රපටිය වැඩ ඉවර කරගෙන මේ ටික කරන එක තමයි ඉතින්. මගේ යාළුවෙක් හිටියා එන අදිෂ්ඨානශීලී මේකෙක් මම උගෙන මම මේ පොඩ්කාස්ට් එකක් කිව්වා ඔන්න එහෙම විතරක් කියලා දානවා මේ අපේ සිදා කියලා සිද්ධාර්ථ අර්ෂණ රත්නවීර ඔයාලම මේ කියන්නේ නිව් ඉයර් රෙසලූෂන් කියන එක එනම සීරියස් එකෙක් කෝ එක කියන්නේ ඌ දැන් අවුරුදු 13ක් විතර එක දිගට ගේ නිව් ඉයර් කියන්නේ රෙසලූෂන් එක වෙනස් කරන්නෙම නැහැ බඩ අඩු කරනවා කියලා මේ කියන්නේ අඩු කරන්නේ නැහැ ඉතින් අප අවුරුද්දම නෑ මේ අවුරුද්ද කරනවා මේ අවුරුද්ද අදිෂ්ඨානශීලී කපත් දෙකක් ගත්ත මචං ජිම් එක මගෙත් යාළුවෝ හිටියා දැන් ඉවර මහතයි දැන් අපි බඩා එහෙම කියන්නේ උඩ අපි බඩා කියන්නේ යානේ ඔය ඒයි කතා නවත්ත මං ලස්සන්ට මාසයක් දෙකක් යනකොට වෙයි මොකද වෙන්නේ දැන් මොකද්ද කරේ දැන් මාසයක් දෙකක් ගිහිල්ලා ජනාධිපතිතුමා තමයි ඔක් කරන්නේ ගිහිල්ලානේ ඔව් මොකද උඹ කරේ මං ජිම් එකේ මෙම්බර්ෂිප් එක ගත්තා ගියා ගියේ නෑ නාම ගියේ නෑ බලපන් හිට බලපන් මේ අවුරුද්දේ සපත් දෙක අරගෙන ඔව් කැප් එකක් ගත්තා අලුත් එමය ටී-ෂර්ට් අරගෙන ටී-ෂර්ට් අරම ඔක්කොම අරගෙන මේ අවුරුද්දේ මචං බඩ අඩු කරන බලවංගෝ අනේ බලයන් ඔබ ගිය අවුරුද්දේත් බඩ අඩු කරනවා කියලා නෑ නෑ බලවංගෝ බලවංගෝ පෙබරවාරි වෙනකොට බලවංගෝ කොහොමද කියලා ඊටස්සේ මොකක් කරන්නේ නිකම් ඉන්නවා නිකම් ඉඳලා ටික කාලෙකින් මාසෙකින් කහමාරකින් ඉඳලා ඇවිල්ලා අහනවා ඒ හසා මේ පොඩ අඩු වෙලා පෙනීම මොකක්වත් අඩු වෙලා නැහැ අර විදිහට ඉන්නවා අඩු වෙලා නේ මචං බලන්න ඒ සමාරුගේ ඉන්නේ මාසයක් විතර ගිහිල්ලා හිතෙන් අඩු වෙලා කවුරු හරි කියලා ඒ මහත්තයා මහත්තයා කොහෙද යකෝ කෙට්ටු ඌ හිතෙන් කෙට්ටුලා ඉන්නේ මහත්තයා කොහෙද බැලලා කෙට්ටුලා ඉන්නේ බැලලා මොනා කරලා බැලලා නිකම් ඉතින් නිකම් වේදලා බැලලා ආයි මහතයි කියද හොඳ ට්‍රික් එකක් දැන් මට මහතයි කියද මං කියනවා මේ කලින් මීට වඩා වැඩි දැන් මේ අඩු කර බස්සලා තියෙන්නේ අර මම නිව් ඉයර් විෂ් කතාවට මම මතක් වුණේ දැන් අපි ෆෝන් වලින් යවනවා නේ 31 රෑ 12 වෙද්දිම ක්ලින් 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 ගානකට එනවා නේ ඔව් ජලපොත්තු මත් වෙනවලු විෂ් එක එවනවා මේ තරේ වෙන ගන්න අපිට නේ හැබැයි දැන් ඉස්සර SMS එනවා හරියට දැන් අපේ ජඩකයයි ජඩකයද දැන් මේ කතාව ඉවර කරනවා ඔව් කියන්නකෝ ඉතින් මේ ඔකේ ආතල් වැඩේ තමයි අපි එවන විශ් එක වෙනස් කරලා නම දාලා අපිට මේ වඩා වෙලාවකට අපි හදලා නෑ ඒක නෙමෙයි ජනකයා යවන්නේ වෙන එකෙක්ගේ නමක් එක්කම මට වෙන එකෙක් කියපු එක මට ෆෝවර්ඩ් කරලා
මං කෝල් කළා යකෝ මේ නම යට යට නම තියෙනවා අහවලා අහවලා සහ ළමයි දෙදෙනා ඇතුළු පවුලේ හැම වගේ ඒකත් එක්ක ඕක වෙනේ උන්ටිය වටේ මම නවත්තපන් දැන් අරක හොඳයි කියලා බැලුවා එව්වා උඹට ඔබ කමන්න යාළු කමට කියලා මොකද අඳුරන් නැති කස්ටමර්ස්ලාට අර මේ වෙන වෙන සම්බන්ධ කන්දේ ඔගේ ආතල් වැඩේ දැන් ජනමාගේ පළේ දොටර කොකිස් මෙන් රසබර ආස්මී මෙන් කරකර හරබර රසබර දැන් කොකිස් හදන්න අලුත් අවුරුද්ද කලින් සේව් කරපේ අලුත් අපේ නෝනා මහන යව්වද මොනාද රිප්ලයි යව්වද නෑ යවන්න යවන්න දැන් ඉන්න එක යවන්න 500ක් ගෙදර තියෙනවා යවලා නෑ ඔව් සමා වෙන්න ඕනේ ඒගොල්ලෝ සමාව දෙන්න ඕනේ එහෙම එවන කට්ටිය එවන්න ෂෝක් අනේ හොඳයි ඕගොල්ලෝ එහෙම අපිට සුබලුත් අවුරුද්දක් වගේ කියලා ප්‍රාර්ථනා කළේට අපි අවුරුද්ද හැඳි ගෑවිලා කැඳත් නැතුව යනවනේ එහෙනම් ඒව එවන්න එවන්න හැබැයි අපේ රිප්ලයි කරන්න දි වෙලාවක් හිටින් නෑ තමාර වෙලාව එන මග ඇරෙන වැඩක් සෑහෙන දුකට මයික් පොඩ දෙන්න අර ටකල් හදිසිය මයික් සාම සෞභාග්‍ය කිව්වම දැන් ගියපාර ඡන්දේ මූලික වචනේ සෞභාග්‍යනේ. දැන් ඉතින් ඔය සෞභාග්‍යෙන් කරපු හරියනේ මේ තියෙන්නේ. දැන් සෞ බෝතලයක්ම තිබ්බනම් කොහොම තියෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සෞ බෝතලයක් තිබ්බනම් සෞ බෝතලයක් තිබ්බනම් මේක තහනම් කරන්න ඕයි. කොහොම හරි මේක ඉවරයක් කරන්න ඕයි හද. කොහම හරි සෞ තමයි ඉතින්. දැන් ඔයාගේ තියෙනවා මේ අවුරුද්දේ සාරකම තමයි. චිත්‍රපටිය සාම සෞභාග්‍ය. මොනේක නවත්තනවා වගේ වරේ වනේ. එහෙම පොඩ පොඩ බොනවා ඉතින්. තව ජනප්‍රිය කන්නේ මම සිගරට් බොන එක නවත්තන්නේ. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දේ මම සිගරට් බොන්නේ නැහැ. මම හරි කියලා කියන එක සෑහෙන දෙනෙකුගේ මේ ලොකු එකක්. උන්ට මං හිතන්නේ වක්කර පොඩි අවුලක් නැහැ. ඒකට සිගරට් ඔයද තමයි මලහත් සිගරට් වගේ එකට පුරුදු වෙලා ඉඳලා එක පාට එක නැවැත්තුවාම එන සිම්ප්ටම්ස් තියෙනවානේ. කෝපි තේවල් තුනත් එහෙම නේ මේ පුරුදු වෙලා නැවැත්තුවත් එහෙම ඊට පස්සේ තද වෙන්න පටන් ගන්නවා. රුස්සන්නේ හැමතිස්සෙම මූණ පුළුටු කරගෙන ඉන්න පටන් ගන්නවා. තුමාන දෙකක් තුනක් විතර යනකොට අමතක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිගරට් වලට බැහැ වෙලා හිටියොත් මේ සිගරට් නවත්තලා තුමාන තුනක් හතරක් යනකොට පොඩ පොඩ අමතක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ උට අමතක වෙනවා ඔය සිගරට් බර නවත්තලා ඉඳ කියලා උඹරෝ. ආයි බර සිගරට් තුන හතර බොනකොට තමයි මතක් වෙන්නේ අඩේ මන් නවත්තලා හිටියේ කියලා. දැන් ඉතින් ඔය කරන්න දෙයක් නැහැ ආයි ලබන අවුරුද්ද නවත්තනවා කියලා. ඔය වගේ තමයි දැන් ඉස්කෝලෝ දැන් පටන් ගන්න සිස්ටම් එක වෙනස් කරලා දැන් අවුරුද්ද ජනවාරි මාසේ පටන් ගන්න නැහැ නේ ඉස්කෝලෝ දැන් මාර්තු මාසෙනේ මේ අවුරුද්දේ දැන් එන අවුරුද්දේ පටන් ගන්න පටන් ගත්තේ එහා මෙහා වෙලා එහෙම නැත්නම් අර අපි ඉස්කෝලේ යන කාලේ ජනවාරි මාසේ දැන් අලුත් පන්තියකට යද්දී ඔය වගේමනේ අලුතෙන් පොත් පැන්සල් අනං යනවා පළවෙනි දවස් 10ක් විතර ලස්සනට ලියනවා වැරදුනොත් මකලා ලස්සනට ලියනවා හැබැයි ඔය බොනෝ වගේ තමයි මාස දෙක තුනක් කියද්දී අපි ලිව්වේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අන්තිම පිටුවේ තියෙන්නේ අපි ඉගෙන ගන්න භාෂාවද කියලා දන්නේ නැහැ සමහර වෙලාවට. ඔව් ඒකත්. ඕකේ මම අනිත් එක තමයි සිගරට් බොනේ මගේ යාළුවෙක් හිටියා. ගහන දවසට පැකට් එකක් විතර ගහන පැකට් එකක් ගහලා. ආ වාගේ යාළුවෙකුත් හිටියද? ඔව්. මං කිව්වා. මං කිව්වා. මචෝක නවත්තුනේ 31ද නවත්තනවා මම ඊළඟ අවුරුද්දේ බොන්නේ ඉවරයි ගර්ල්ෆ්‍රෙන්ඩ් අප්ප වඳුනා ඉවරයි ජනවාරි පළවෙනි සති දෙක විතර ගිහිල්ලා මට හම්බ වෙනවා දෙවෙනි සති විතර මේ ගන්න නැහැ දැන් නේ ඉවරයිනේ කෝටේ කඩු කරා බං දැන් දෙකයි දවසට බොන්නේ දෙකයි බොන්නේ කියන ඉතින් එහෙම තමයි දැන් ඒ ඉවරයි ටික ටික උඩ තමයි යන්නේ 31ක වෙනකම් වැඩි කරන් ගිහිල්ලා ආයි පළවෙනි දවසේ දෙකෙන් පටන් ගන්නවා අපෝ ඒ ඊතර ඒ කතාව සිදුවන මාරු එකක් කියන්නේ පොරොන්දු වෙන එක කාට හරි වයිෆ්ට ළමයින්ට 31 වෙනකම් එහෙම දවසක් නේ අම්මට එහෙම පොරොන්දු නෑ අම්මා මම ඊට පස්සේ මේ පොරොන්දු නම් ඉතින් මේ නේද අම්මෝ ඔව් මේන 31 කරේ උද්දීව පොරොන්දු නම් ආයේ පොරොන්දු ඇහි වහිනවද නේද අපේ යාළුවෙක් කිව්වා ප්‍රොමිස් කිව්වොත් කරන්නෙම නෑ ප්‍රොමිස් මචං කිව්වොත් ඒක නේ නම් බඩුවා එයා දිහා බලලා තමයි නෝ ප්‍රොමිස් සින්දු හදලා තියෙන්නේ නෑ නේද උඹලට ලේසියි නේ මම කියන්නේ උඹලා දන්නවනේ ප්‍රොමිස් කියලා කිව්වොත් හරි වාද ඒක කරෙන්නේ නෑ අපි වෙන විදියක් බලමු කියලා ෂුවර් කිව්වොත් වෙන්නේ නෑ ප්‍රොමිස් කියන්නේ මොකටද කියලා නම් පොරොන්දු වෙනවා මොකද්ද ප්‍රොමිස් කියලා කියන්නේ මම මගේ ආත්මේ තියලා දුවන මොකද්ද ඒ ප්‍රොමිස් කියන්නේ නෑ වචනේ නේ මචං වචනේ මම පොරොන්දු නෑ ඔක ඉස්සෙල්ලාම ඔක එන්නේ එංගලන්තෙන් එන්නේ දෙවියන් වහන්සේගේ නමින් තමයි පොරොන්දු වෙන්නේ ප්‍රොමිස් කියන්නේ එතකොට
God promise. God promise. Itu orang oh, ekalnya tiba-tiba tuh ya, no, dah memang parna, api parna betul betul kiri, memang aku ya, no, dengan saya lakukan soal kata, me, obat, honda Kristen, apa yang dia diuran dia bolu anda, kan Dewi angge, namin diuran, namin diuran dia bolu anda, kalau diuru, aru ekal siapa, anu, nama yang misalnya sekarang, ekal ni ada tak tarap, paliye, me paliye, me, pali ne, me ke dia, paliye di bai, bai ada di lalai, siang, mami, hati bisa ke, nanti ada, oh, sambil kagak rakyat, kira baru kira, kita kata, ini baru akian, da bai, samar samar aja, lalai, ngape, Robert Knox liyeno, api kena liyeno, kau liyeno, single ya, agi tiyeno, lakum, duro lakam, baru kiri mai, ayat, ahueno paridi kiri mai. Orang ini, kerana promise ni God, God ke nama inda, mak ke nama inda, balu peti nama inda kira kira, promise kira kira, apa itu wacana kamu dia ni? Nee, ikan ni. Oh, nee wacana tu, ikan wacana dia no, nanti. Ikan wacana kadang ni, bawa ulan no, ikan kata nee ikan tu baru akian tu. Akian tu. Ini baru kira kira, na ulak ni dah samar oleh api tu, Peter atau dia pelak sam, keparak flight tegak, sambanding disidiak pelak. Ikan api tu inawa dek kira kira di, ar flight tegak api tu dah tiada inawa dek kira, sidiak tiada dek kira, ya balu kua. Tiennau gitu, dengan puluh angkela gitu. Lautan dengan apit apa yang dia tu sure ni kerjain, ayat neti dengan puluh orang apa yang ada ini. Bayi sure ni abang baru tiga gitu, nih mih kiu, bang eh kiu, kira. Apa apa kisah macam, dek, oh dah manggil, honda tanak ke, apa yang manggil dek, new year resolution kira tapi kata awak ni badadu kerana gitu, badi itu diwadi kerana. Kanek adu kerana kira, orang ada loko anitte untuk kandu diri kaya permainan adu kerana kata mak kerana, boleh kerana atta kira, ayat bondu batang kerana. Mana mana dekat orang macam ni, tapi biar thaman tadi kan, nama macam ni kan, ni New Year resolution ni kan, thaman tadi kan, kan, mama mereka kerana kalau mata kita kan, nama macam ni, wat, ni serious, rakin nanti, ekat tu lepas, nama ani thaman tadi kan, apa set tadi? Tadi ada Robert Knox kata, hari malu ni, tapi hena baru ke hari, evat ahu ini ke? Ahu ini baru ke, ani, tapi ekat ahu ella. Aku ni tu agak penat kan ini dala, heh. Tapi hamba dah, kami kat tekin, jadi umai kerakila, mana baru akhir agak. Agak, no. E baru apa tapi? Ahai kata, no. Lihatnya kata kan peran ni, lihat ipotai dekam visai. April masa ni dulu, ni. Lihat ipotai dekam visai. Lihat ipotai guna ni mereka. Dan na visa dek kolat na lihat dah. Lihat hambo na, mama na balan ni me. April ni wadu, edah sahaja purut deh. Setengah ni kau mesti kira. Weekend deh kat tien. Dawas dekat ni wadu agak tau, dawas dah ayat kat ni wadu agak dah kat tien. Khan nanti ni koi bilah betul. Entah mager badagi ni ente deh, nona kat tien setu na. Samara me alut taur dua leh, nona me bulu dawas sama khan deh. Nah, ikan ni, he mana me ikan ni. Ikan deh nanti kahal ekam bilah kat tien. Pah hatrai gana. Ikan bilah orang. Ikan setu. Oh, awulan ne. Ara khanmu bilah kat setu na apse. Oh, bilah skip ente setu na. Tapi mata punca kali he mata kenaik. Arah, ekatam kalender ini, dahos, abe dahos kalak he hamih habi mak tino. Eh, hamih habi mana tikak kalan teraya kena kuda efeknya noy video. Ekan ni, isser mata kenaik api api kodi kali kene anuga nanggaling. Kedah heng ni teraya ha kali mata kenaik me alut tawur tu nekat he mah hendai water ayat ayatino. Alut tawur tu dah wenu depan antar hatrai gan, terpahai gan, terlipamolo gan tienni hai dahaya mata kan tienno hatai mata. Ini mehatak berikan kereta, ikat. Anjir, fikir lah, awal lah dengan itu. Awal petri. Ini awal lah, tuan ada yang dolah dah hatur lah. Di sana dah hatur, dah hatur. Mampu pergi kalau nak kawat dah, dolah sini dah urut di bunne. Nen, deng parna urut di dolah. Deng godak kau urut dulu, parna urut di dolah, dah hatur na urut dulu. Isteri pada podikal, na mata kita dah tu, dah tu, tama ini kita membantu. Dan kau per kalender kan, kolan eh? Kalender na. Darah, apa kau geli? Tapi pada huna ke ngah gan, dengan geli. Huna sah teri. Teka tienno mana? Huna sah teri. Huna sah teri. Eka, ena wah tiada. Tiada usaha kerana. Isteri megan kata agala. Ini ng. Ini orang di kamar na, api balam orang. TV ke aneh apa balam? Eh, macam balam orang ini rakyat balam. Ini rakyat balam, mungkin ni. Kami dia kerana itu ham Honda urut dak kelih itu yang tadi kata lagi. Nah, mehemat yang awasan awasan mah mehemat yang gunung karan na. Dan muka kari he itu ak mata he itu gua dati na mekara. Eh, dawasat dage na. Idaatam me kiri batu yang negawat terata rajinah batu gunne katne me. Terata bilau deh na kita kan. Eka ne me. Arah mam meka karan nama.
ඒක හොඳයි. ඒක හොඳ දෙයක් නේ. ඒක හොඳයි. ඒකට hina වුණා නෙමෙයි නේද? ඔව් මේ දවසේවත් හරි කවන්නයි ඉතින්. දැන් අපි hina වෙන්නේ ඒක එහෙම කරනවා කරනවා කියන එක නෙවෙයි. එතන මේ ඉතින් අපි දැන් අර අපි Hindu දෙමළ අවුරුද්ද එනවා සිංහල අවුරුද්ද එන ඒ දවස්වලත් ඉතින් හරි මම මේ දවසෙන් නැත්නම් උපන්දිනයේ දවසේ ඉඳන් මෙහෙම බැඳපු දවසේ ඉඳන් මෙහෙම කියලා ඉතින් ඒ කියන්නේ ඒකේ දැන් දවස කියන එක කිසිම මේ ලෝකෝත්තර අදහසක්වත් භෞතික අදහසක්වත් නැහැ නේ දවස කියන එක මේක පැටලෙනවත් නේ දැන් 385ක් තිබිලා අවුරුදු 4ක් යනකොට එකක් වැඩි කරන එකක් වැඩි වෙනවා ඒතකොට දැන් බර්ත්ඩේ එකම හරියට බලන්න දිනේ පැල්ලන්න දිනේ පැල්ලන්න එහාට අවුරුද්දකට එහාට පැල්ලන්න ඒ දැන් නෑ දවසක් පැල්ලන්න තියෙන ඔව් අර ඒක ඒක දැන් තියෙන සෝලා කැලෙන්ඩරේ ඊට කලින් ලූනා කැලෙන්ඩරස් වලට කලින් මේ චන්ද්‍ර මාස ක්‍රමයක්නේ ඒකෙත් පයින්නවා ඒකෙත් දවස් 11ක්ද කොහෙද මිසින් ඒ කියන්නේ ඒක තමයි ඔය චීනේ එහෙම මේ හොලිඩේ සීසන් කියලා ඇවිල්ලා ඔය අවුරුද්දේ අන්තිම දවස් ටික හොලිඩේ වෙනවා කියන concept එක ගන්න පටන් ගන්න එතනින් ඒ කියන්නේ ඒ දවස් ටික උන් වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ අඩංගු කරන්නේ මෙහෙ උන් ඒක ඒකක් ගන්නවා අපේ ඕන එක කිගෙන ඕන එක මෙහෙ ගන්න මේවානේ annual නිවාඩු ඉතුරු වෙලා තියෙනවා මේවා ටික ගන්න මේ ටික දාන්න මේ මාසේ ගන්න ඉතින් ඔය කී කී ඔව් නෑ මං කිව්වේ ඉතින් ඒ වගේ මොන හරි දෙයක් තමන් හිතනවා නම් තමන්ට හරි රටට හරි තමන්ගේ දෙමව්පියන්ට හරි නෝනට හරි දුවට හරි මහත්තයාට හරි කරන්න මේ අහවල් දවසේ ඉඳන් කියලා එහෙම හිතනවා නම් හරි පළෙන්ද හිතන්න ඒ ගැන අපිට මේ කිසි අවුලක් නැහැ හැබැයි හිතලා කරන්න ඒක තමන් හිතා ගන්නක තමන්ට දී ගන්න වචනේ අනිත් අයට දෙන වචනේ සීරියස් ගන්න අඩු ගන්න ඒ කියන්නේ තමන්ගෙන් හරි පටන් ගන්න try එකක් දෙමු ලංකාවේ මිනිස්සු තමන් දෙන වචනේ වචන හැටියට සීරියස් අරගෙන ඒ වචනේ ඉටු කරනවා කියන එක ඒක එහෙම මිසින් එක මේ වචනයක් විතරක් කරන්න එපා පහුගිය අවුරුදු වල වගේ නේ ඔව් දිගටම දිගටම කරන් ආවා වගේ කරන්න නැතුව ඒ කියන්නේ හොඳට තිබ්බ වචන ජෝක් කරපු එක ඔව් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වගේ ඒක ජෝක් කරා ඊට පස්සේ මොකද්ද මේ සෞභාග්‍ය ජෝක් කරා සිරිසේන ඇවිල්ලා සිරිසේනත් ඇවිල්ලා මොකද්ද කරේ මේක මේ යහපාලනේ යහ කියන එකට වචනම කෙලවලා දැන් මරට අපත කියන එකටම කෙලෙව්වා ඉතින් ගැසට් කියන එකට එහෙම කළා ඊට පස්සේ හොඳටම කරා හොඳටම කරා ඊට හොඳටම කියන්නේ මොකද්ද කියන එකේ තේරුම එහෙම් පිටින්ම දඬුවම් තර වෙලා ගියා උඹට වඩා ජනාධිපති කියන වචනේ ජෝක් අසිරාවට ඒක බරු ඒක දාමත් කරගෙන යනවා මේ ඉතින් කොහොම හරි මං කියන්නේ මේ වෙන වෙන තව එක විශේෂයක් තියෙනවා දෙසැම්බර් 31 සෙලිබ්‍රේට් කරන එක මිනිස් එකතු වෙලා මේක මේ ලෝකේ රටවල් ඉක්මවා ගිහිල්ලා ජාතීන් ඉක්මවා ගිහිල්ලා ආගම ඉක්මවා ගිහිල්ලා තියෙන දෙසැම්බර් 31 කියන ආගමික අර්ථයෙන් කැලෙන්ඩරය හදාගෙන අර මේ කරගෙන ආවට අන්තිමට ග්‍රෙගරි පාප් වහන්සේ හදපු කැලෙන්ඩරේ උනාට පාවිච්චි කරන්නේ මේ මුස්ලිම් ලෝකයට දෙසැම්බර් 31 අලුත් අවුරුද්ද හැටියට බාර අරගෙන සමරනවා අපි බෞද්ධ සමාජයත් මම අනිත් මහායාන බෞද්ධ රටවල් ටිකත් ඔක්කොම දෙසැම්බර් 31 අවුරුද්දක් වෙනවා කියන concept එකෙන් ඒගොල්ලෝ ඒක බාර ගන්නවා එතකොට ලෝකෙම එකට එකතු වෙලා සමරන දෙයකට අපි මොකක් හරි කනෙක් වෙන්නේ. ඔව් ඒක හොඳයි. අනිත් කෑලි අනම්ම නම් මුකුත් නැතුව වෙන හැමතිස්සෙම බෙදෙන්න බෙදෙන්න try කරන එක ඇතුලේ ලෝකෙම එකට එකතු වෙලා සමරන එකක් අඩු ගානේ රතිඤ්ඤාක්වත් පත්තු කරන එක නේ. රතිඤ්ඤා පත්තු කරන එක අඩුම ගානේ රතිඤ්ඤා පත්තු කළේ නැතත් 31 රෑ 12ට අවුරුද්දක් ඉවරයි. අලුත් අවුරුද්ද පටන් ගත්තා කියලා උනේ. ඒක හැංගීමකට හැමෝම එකතු වෙන එක මාර වටිනවා. ඉතින් එහෙනම් ඒක ඒ හැංගීම පොඩ්ඩක් ලස්සන කරගත්තට කමක් නැහැ. ඒගොල්ලෝ දැන් අතල්ලයක් ගන්න අර කිව්වාගේ new year resolution කියන එක හොඳයි. ඒ කියන්නේ හැම දවසක්ම අලුත් දවසක්. ඒතර ඕනම දවසක ඕනම දෙයක් පටන් ගන්න පුළුවන්. හැබැයි දැන් Tamanට නිකන් පොඩි තනක් සීමාවක් මායිමක් ලකුණු කරගත්තාම 31 ඉඳන් මම මේක කරනවා කියලා ඒක හොඳ එකක්. කරනවා නම් ඉතින් ඔව් කරලා බලමු ඉතින් නේ කරන්න කියලා තමයි කියන්නේ හරි ජය වේවා හැමෝටම ජය වේවා thank you අද ආවට මේ වැඩේට මචං wish you happy new year සුබ අලුත් අවුරුද්ද ෂේම් මේවා ෂේම් මේවා